शरण गच्छामि धम्मं शरण गच्छामि संघं शरण गच्छामि द्वितीयं बुद्धं शरण गच्छामि द्वितीयं धम्मं शरण गच्छामि

සරණාගමනං සම්පන්නං පානාතිපාතාාවේර්මණී සිකහාපදන් සමාධයාමී. අධනාධානාාවේර්මණී සික්හපදන් සමාධයාමී මේසු මිච්හාචාරවේර්මනී සික්හා පදන් සමාධයාමී. මුසාවාධාවේර්මනී සික්හපදන් සමාධයාමී. ශරාමේරය මජජපමාද ඨානාවේර්මනී සික්හපදන් සමාධයාමී තිසරණේන සද්ධිම් පංච සීලං දම් අන්සාධකංසුරක් හිතංකත්වා අපමාදේන සම්පාදේ තබ්බංසාධූකය. සමන්තාචක්කවාලේ සු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුසග මුක්හදං. ධම්ම සවන කාලු අයංභදන්තා ධම්මස් සවන කාලු අයංභදන්තා. ධම්මස්සවන කාලු අයංභදන්තා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුදස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස පංශකාමගුණා ලෝකේ මනෝ චට්ඨා පවේදිතා එත චන්දන්විරාජෙත්වා ඒවං දුකා පමුච්චතිඉති ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පංවතුනේ පින්වතියන මේ අවස්ථාවේ මෙහැම කෙනෙක්ම සූදානන් වෙන්නේ සද්ධර්මශ්‍රවනය කිරීම පිණිස. ඇති මේ මොහොතේ අපි ධර්මානු ශාසනාවට සවන්දෙන්ට කලින් ධර්මශ්‍රවණය පිළිබඳවත් වචනයක් දෙකක් නමුත් දෙනකයා ගන්ට ඕන අපේ බුදුරජාණන් වහන්සේ වදාලා දුවේකු උවිකවේ පච්චා සම්වාධිට්්‍යහා උපාදාය පරතෝච ගෝසෝ යෝනි සෝච මනසි කාරෝ කියලා ධර්මශ්‍රවණය කිරීම කියන එක සම්බන්ධ වටිනා උපදේසයක් අපි බනාහන්නේ සම්මාධිට්ඨිය ඇතිකර ගැනීම පිණිසයි දෘෂ්ටිය පැහැදිලි කර ගැනීම පිණිසයි දැක්ම නිෙවැරදි කර ගැනීම පිණිසයි. මේ ව් දෙෙසා ධර්මශ්‍රවණය කරනකොට අපට ප්‍රත්්‍ය දෙකක් හේතුවෙන්වා උපනිශ්‍රය වෙනවා කියලා පෙන්වා. පරතෝච ගහෝසූ කියල කියන්නේ අනුන් වෙතින් එන හඬ කියන එකයි. එති අපට පරතූ ගෝසප ප්‍රත්්‍යය සම්පාධනය කරන්නේ අපගේ තතහාගත බුදුපියාණන් වහන්සේ. එතකොට ඒ පරතෝගුහෝස ප්‍රත්ථය අපට ලැබෙන කොට එය තේරුම් ගැනීමේ වගකීම ශ්‍රාවකයා සතුවතියෙන එනිසා ශ්‍රාවකයාගේ පැත්තෙන් තවත් ප්‍රත්ථයක් තියෙනවා ඒකට කිවයි යෝනිසෝච මනසිකාරෝ කළම හිතන් මේ වචන අලුත් වචන නෙමේ නැහැම කෙනෙක් දන්න දේවල් එතකොටට යෝනිසෝ මනසිකාර කියනකොටට අපි සාමාන්‍යයෙන් කියනවා නුවනින් මෙනෙහි කිරීම කියලා කිව්වටම එහි ගම්බිහිරාර්ථය අපට පෙනෙන්නේ නෑ. එසේ නමුත් අපි මේක වචනාර්ථය හොඳට තේරුම් ගන්නවනම් ප්‍රභහවයට සමුදයට හිත තබල අපි තේරුම් ගන්න එකට තමයි යෝ නිසෝ මනසිකාර යෝ නිසෝ කියලකන්නේ ප්‍රභවස්ථානය පට ්‍රභවස්ථානයහි ඉඳලා කොහෙද මේක ප්‍රභාය වෙන්න කියලා දැන ගණඩයි තියෙනෙට එක දන ගත්තාම අපට උගා ගැටලු නිරවුල් වෙලා අපේ ජීවිතය බොහොම ප්‍රසන්නව සද්ධර්මයත් සමග සම්බන්ධ කරගන්න හොළුවන් ඉති ඔන්න එටික පූරිකාවක් හැටියට සහිපත් කරනවා එනයි යෝනිස්ෝ මනසිකාරය යොදලා දාම් අසන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මපාඨයක්ම මාතෘුකාවට ඉදිරිපත් කළා ඒනි ජංග සූත්‍රයේ එක්තර දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ඇහැව්වා පොඩි ප්‍රශ්නයක් බුදුහන්දුරන් වහන්සේගේ ස්වභාවය පිළිබඳවත් සෙහිපත් කරමින් තමයි මේ ප්‍රශ්නය හාන. ඒනි ජංගන් කිසං වීරං ඒනි ජංග කියල කියැනෙම ඒනි කියන මෝ වර්ගයක්කි න ලේයගේ කකුල්සිීන්. බුදුරජාණන් වහන්සේ කෙන්ඩා සෙහිල්ලු කිසං කිවේ එකයි. වීරං නමුත් උන්වහන්සේ හරි වීරත් චරිතයක්. නො කාටවත් හානියක් නැති වීරත්වයක්ැ. අපහාරං අලෝලුපන් උන්වහන්සේගේ ආහාර ගැනීම අතිසය අල්පයි අලෝලුපන් එතකොට ආහාර තෘෂ්ණාවක් උන්වහන්සේට නෑ ඊට පස සීහං වේක චරං නාගං නාග කියල කියන ඇතාට. සීහං ඉව සීහංව කෙලකිවේයි සිංහෙක්ක වගේ නිර්බීත සතික නිනේද. ඒ සිංහයා වගේ හුද කලාව හැසිරෙන නාගකයන්නේෙ රහතන් වහන්සේ උතන ඇතාකිවට වඩා වටින්නේ. හුද කලා වසන්නාවූ ලෝකයේ පළවෙනි රහතන් වහන්සේ සම්මා සම්බුදුපාණන් වහන්සේ. උපසංකම්ම පුච්චාමි ඒ උතුමන් වහන්සේ වෙත එල්ල වෙලා දැම් මම වීමමසමි කියලමේ දේවතාව කියනවා. කතන් දුක්කා පමුච්චති කෙසේද දුකෙන්මි දෙන්නන්නේ ඔන හොඳ ප්‍රශ්නයක් ඇ. අපි කාටත් දුක් ඇති න හැබැයි අපි දකින දුක්ටික පොහොම වාහාරික මට්ටම දුක් ලයිස්තුවක් ඉතර අපි දන්නේ. මේ දුකෙහි ගැඹුරෙහින්ම සුළමුල අපට පෙනෙන්නේ එනිසා අපේ බුදුරජාණන් වහන්සේඒ සුළමුලත් කියවෙන විදියට පිළිතුරත් දුන්න ඒක තමයි මේ අවස්ථවිදි මාතෘකා පාටයහැටියට ම ඉදිරි. පම ගුණා ලෝකයේ මේ ලෝකයේ පං කාම ගුණ පහක් තියෙනවා මනෝ චට්හාා පවේදිතා එතකොට මනස හයවැනි කොට තමයි ඒ පංශකාම ගුණේ අපි දැනකයා ගන්නේ එත් සන්දන් විරාජත්වා ඒ පංචකාම ගුණය පිළිබඳ සන්දරාගය බෑහර කරලා එඒන් ක්හාහ පමිචති මෙට මේ ආකාරෙන් දුකෙම්ම දෙන් ඕකයි බුදුරජාණන් වහන්සේ දුන්නු කෙටි පිළිතුර ගාථාව ඉත්තිං අපි දැන් සූදානං වෙන්නේ අපි මොකදද මේ විඳනවනම් විඳන දුක අපට මොකදද සැපේ හැටියට පෙනෙන්නේ ඒ සැපේ හැටියට පෙනට දේ පිළිබඳව අපට තියෙන චන්දරාගේ කෙබඳුද මේ චන්දරාගෙන් මිදන්ට අපි කවර අවබෝධයකින් ක්‍රියා කළ යුතුද කියන කාරණාව සාකච්ඡා කරන්න යන්නේති ලෝක හැම කෙනෙකුටම තිබුණු ප්‍රශ්නය තමයි දුග කියන ප්‍රශ්නය හැම ශාස්තෘරයෙක්මත් දුක තේරුම් කරන්න මහන්ස ගත්තා සමහරුන්ට දුක තේරුණේ මේ ඒ පුද්ගලයා තම තමාට සයංකතන් දුක්කන් කියල කියනවානේ දුක තමන් විසින්ම කරන ලදි කියන තේරුමකා ඇබැ මේ කාරණය ගැනම වැඩී පටලා ගන්න කැම තිනහ මො දේතෙන්ට යනකොට මේ ඒතුපළ න්‍යයායන් ගැන ගොඩක් යෝ කතා කරනකොට ධර්මකාරණ ටික ඥ්‍යායාත්මක පැත්තකටය ඉද දන්න නැහැ. අපි විවාහරික ජීවිතයෙන් හඳුන ගන්න පුළුවන් මට්ටමට ගනිමු. නමුත් අපි කෙටියම් මේටික සිතාගන්න. සාමාන්‍යය අදහසත් වය නවා සයංකතන් දුක්හන් කියන දුක තමා විසින් කරනලද කියනකොට? මේ ඕක කම්මවාදී විදියට බලන ක්‍රමයක් තියෙනවා. සෝකරෝති සෝපටි සංය විදි. කරන්නාම විඳී කියෙන මේක මේ හඳුන්වාදී වසේ මං කිව්වට මේක ඔස්සේ මං ගොඩක් අ කරන්න බලාපොරොත්තුව. කරවිඳ සෝකරෝතිය කරන්නේ යම් කෙනෙක්්ද විඳින්නේ තයාමයි අපට සාමන්‍ය හිතෙන්නේ දේක තම ඇත්ත වගෙන එ බුදුරජාණන් වහන්සේ ඔය වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වන් අවස්ථාවේදී අභ්‍යාකතම් තන් කියල තමයි වදා මං ඕෝහගේපු එකක් න ඔ කතා කරපුට එකක් නෙවේග. ඕතන තියනවා ආත්මවාදී ස්වභාවය සයන්කතන් දුක්කන් කියන තැන තමයි අපි බලාගෙන කියියාව සාවානය බෞද්ධ ලෝකයේ අපි කවුරුත්වගේ මූලික වසයෙන් ඉන්නේ. දැම් බුදුරජාණන් වහන්සේ ඒ අර්ථෙන් දම් දෙෙසූ තැන් නැත්තෙත් නෑදේ. අපි නිගමට කියවත් තේරුම් ගනු එක ඉයාදිසං අපපතේ බීජන් තාදිසං හරතහි පලා නමුත් මේක පුෙන බුදුහාදුරණ වහන්සේ වදාලි. සාමාන්‍ය ව්‍යවාහාරික ලෝකයේ ඉන්න එක් කෙනාට මේක කියල දෙනකොට ඉස්සර වෙලා තමාන් කරන දේට තමන්ට විදිට්ඩෙනෝ කියලා කියලා දෙන්නත් එනවා. තවට්ටිකක් ගැම්පුරට යනකොට කරන්නාම විඳී කියන එක අඩු පාඩුවක් තිනොදැන් අපි දන්නවනේද ඔය කම්බස්සකතා සම්මාධදිිට්ටිය කියල එකත් තියෙනවනේ හදන්න මේක කරුණු කාරණ වැඩිවේද කියලා නෑන නවේ හිතන්නේ. කම්මස්සකතා සම්මධීටි අයිතිවෙන දස කුසලයට නේද දෙගේ වාලුත්තින් කියට දෙන්නන. නමුත් අපි මේ කතා කරනකොට කරුණු කාරණාවල් පිරිපුන්ෙන් ඩෝඕන හින්ද ඔල්න්න මං ඒ එකත් මතක් කරන්න මේ දිට තියෙනවා. දමපදේද අපට හාම්බෙනවා. වාජානු රක්හි මනස සු සංත වචනය ආරක්ෂා කරනවන මනසින් සංවරන කායනච අකුසලන්නකයිරා කයින් අකුසල් නොකරන්නේ නම් ඒතඒ තයෝ කමපතේ වි විසෝධය මේ කර්මපදත් වන පිරිදු කරගන්නේ නම් ආරාධහෙ මක්ගන් ඉසි පවේදිීතන් බුදුරජාණන් වහන්සේ වැනි බුද්ධාධදී රජිවරයන් වහන්සේලා විසින් දැනගත්තා වූ මාර්ගයට ඇරැවුන් ලබනවලුූ ඔය දසක කුසරේ නේ දසකුසල තන කිය වචනයෙන් හතරයි නේද ඒ අකුසල් හතරෙන් මිදිනවා වචනය මුසාවාද පිසුනාවජ පරුසාවාජ සම්බක්්පලාප ඉට පස්සේ කයින් ප්‍රධාන වසේ තුනයි ප්‍රාණගාතදත් තාදානකාමේ වැම් මිදීම. අභිච්්‍යාහ ව්‍යාපාත මිච්චා දිට්්‍යවලින් මිදීම. අන පිච්චා අව්‍යපාදත සම්මාධිට්්‍යියතකටන. ඔය සම්මාධිට්ටිය ගැන කියන්න ගිහාම ඒ සම්මාධිට්චියය මේ ආරය මාර්ගයේ සම්මාධිට්්‍යිය නෙමේ එක දස්ස වැදෑරුම් සම්මාධිට්්‍යය මම දැන් ඒ දහය කිය කිය තේරුම් කරන්න මේ වෙලා මම පවිච්චි කරන්න ඇමක දීට ෝල දෙදකවට කතා කරන්න ඇති නි සමයක සම්බධතා විතරයි මම කියන්න ඒ කම්මස්සකතා සම්මාධිච්්‍රියය අවස්ථාවේදී ඉන්න සෝකරෝති සූ පටිසං යේදී ඇති මට්ටම මේ තමයි කවුරුත්. මෙලො ඇත පරලො ඇත කිරතෙන හොඳ නරක ඒ දිට තියනවි දහයක් එතනද මේ ආත්ම සංඥාවයේ දෝසය තම දැක්ක නැති කෙනෙක්. එනිසා ඒගොල්ලෝ ඒගොල් අන්ට ැයි සූසුකමක් තියෙන ආර්මාර්ගයට අවතීරණයට ආරාදය මගගන් ඉසි පවේදිතන් මේ සූසුකම ඉන්න යට කතා කරන්න පුළුවන් ආර් මාර්ගයට පිවිසීම සඳහා වශ්‍ය කන සම්මා තිට්ය එතකොට ආත්ම සංඥඥාව මිදන එතනය හැබැයි වචනෙන් දෙකෙන් මි දෙන අපි තේරුම් ගන්න තියෙනවා ඉළඟට අපි බලමු තව ක්‍රමයක් තිය නව දුක ගැන කතා කරම පරංකතන් දු දුක අනුම් විසින් කරන ලදී කියලා දුක අනු විසින් කර ද. අනක කරයි අනෙෙක් විදී අනෝ කරෝති අනෝ පටි සංවදීතිය අන කරයි අනකෙක් විඳී එක හන දැඟ අපි ඉන්න වෙන කවරක් කරපු කර්මයකට තමයි නටකට. තමයි මේක උච්චේදවාදටයි වැටන අරක වැටෙන්නේ ශාෂත වාදයටයි වැටෙන්නේ. ඊට පසෙ තුන්වෙනි වසයත් ස්ථාවවරයක් සමහරු පෙන්වා ඒ කාලය සයංකතනච පරගට ද දෙකවම් කළවන් කොල්ලා උදහරු එකත් ක අසයංකාරන් අපරංකාර අධච්ච සම්පන්න හෙමත් නෙවේ අ සමාත්නවේ අනනුත් නෙවේ ඉබේ අධිච්ච සම්පන්න හටගත්තා උදරයකත් අයි කර පිළ තුරත්දුන්න පටිච සවපන්නන් දුක් කියලන එදකොටට මේ පටි්ච සමුපන්නන්ගේනකොට ප්‍රත්තයන්ගෙන් සමුදේවන දුකයි දැන් මේ ප්‍රත්්‍යේ හොයා ගැන්නේ කොහෙන්ද අතීතයන්ද අනාගතයෙන්ද දැන්ද දැන්නේද ප්‍රතයුත් පන්න ඒ තමයි අපට වටින් ඔතනදී ප්‍ර්‍යපපන්න කියන එක ටිකත් තේරුම් කරන්නට පච්චුපපන්න කියන වචනය අපේ බුදුහාදුරුවෝ වදාලේ අතීත අතහැරල අනාගතයත් ඇත් අහැරල කරන කතාාවදී. වර්තමානය කියන වචනය පාවිච්චි කරනවා වෙනුවට බදුහාදුරන් වහන්සේ පාවිච්චි කළේ මේ පච්චුපපන්න කියන ප්‍රත්‍යයන්ගෙන් උපන් කියෙනක එතකොට අති තක් කෘදන්තයක්නන පච්චුපපන්න වුණට පච්චුපපන්න කියන එක අතිත කෘධන්තයක් අද කෘධන්ත කියනය හැමෙන අටප ර නැත්වේදී නේද අතිී තර්ත ඇත්ති ප පේන ප්‍රාථ්‍යාන්ගෙන් උපන් මේක දැක්කාව අපිට හිතින උපන් කියන වචනය අල්ලගෙන අපි මේක මේ බොහොම අතීතවට දහන්න පටන්ගත්ත. මේ දැන් පච්චුපපන්නන්ගන වචනන මේ පාවිච්චිකට එබුදාරෝ. පටිච්ච සමොපපන්න කියනකොටත් අතීත කෘදන්තයක් ප්‍රත්්‍යයන්ගෙන් සමදය වුණු. හැබැයි මේක අතීතෙත්නවෙේ. හැබ අතත ුණා ඕක අතීතය වෙනකොට ඒවෙලාවෙ පච්චුප පන්නේ අවර්තමානය වසෙන් අපි හිතා හිටිය තැන ඒ හරි පෙරේ දරි ගියවුරුද්ධහරි ියාත්මය හරි ගිය බවය හරි හ එතකොට පච්චුපපන්නේදක හරි සරල සිවුන් කාලයක් උපදිනකොට තමයි අපි උප අපිට ඇහැට යමක් පේනකොටම පෙනෙනවත් එක්කම නෙමේ අපි පෙනමත් එක්කම දැනීමෙන් නෑ. පෙනුණු දේ තමයි අන්න එතන තිය පෙන්නුන්නු නද ඇහුනු එක ගොඩක් අතීතනෙේ දැන් පටිච්ච සමප්පන්න ප්‍රත්්‍යයන්ගෙන් සමුදය උනු කියන එකයිදයි. එදකොට මේ මනසත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ ලෝකයේ ඉන්ද්‍රිය පාක් ඉන්ද්‍රිය හයයි මනස කියනකොට හයවෙෙන එකයි ද මේක තියන පංචකාම ගුණ හම් පෙන්න කොහයද ඇහින් කණින් නෑෙන් දිවෙන් කයිෙන් මනින්. පංචකාම ගුණය බුක්තිමින් දින්න කවුද. ඇද රූපය බුක්තිේ දින්නේ කනද රූපය බුක්තිවිින් දින්නේ සද්ධේ පපුක්තිවිඳින්න නාසේද ගන්ධයේ බුක්තිවිදිින්නේ. රසේ පුක්තිවිින්දින්න දීවද පහස පොක්තිවිඳින්නේ කයද මනසනේද මනෝදේ සං ගෝජර විසියන් පච්චනු පහෝති. මනසේවා ගෝජර විසේ ුක්තිවිදිිද. එහම් දුවෙන් යන දැනග්ඩෝඕන කර ද සිද්ුවවෙන්නේ කො වෙලාවවෙද මේ වෙලාවේ තමයි සිද්ුවවෙන්න ඔු නොකයි අපේ ප්‍රධාන වසයෙන් අවබෝත් පටිට් සවපා දේශනාවය තියන වි සුවිශේෂී ලක්ෂණය මේක තම. සුවිශේෂී ලක්ෂණය මේක තමා. එතකොටට එතන තමකොට චන්දරාගය ඇතිවෙන්නේ. ඒ චන්දරාගය ශය කළොත් දුකහිනිරෝධය එකයි. ඉදි එහෙන මහිතන මෙතන තිෙහොඳයි හේමක මානවකය ගැනට්ටිකක් කියන එක නේද. ? මොකද මගෙත් බෝම ප්‍රියජනක සූත්‍රයක්යක. හේමක මානවකයක් කියන්නේ තරුණ එක් කාගෙත භාවරී බ්‍රාහ්මණයගේ ගෝලය. ාවර පාක්්මයඇකුල්ලගේ ගුරුවර ඇය ොෝම අයුරදධ නිසා බුදුහාන්දුර හම්බෙන්ට බොහෝම කව ගනන්තුර ගවාගෙන එන්ඩ පැර නිසා ගෝලඉන් මයි පිටත් කළේ. දැන් සම්යක් සම්බුදුරයන් වහන්සේ නමක් ලෝ පාල වෙලායිවා ගින් මෙවාට ගොඩක් පසුබම කතාවක්ති න ඔක්කොමකිකන්න බෑඇතන. කෝමහරි මේ අය ඇවිදිල්ල බුදුහාන්දුරුව කෙනෙක් කියල දැනගන්න කහමද කියලත් ඇහැවන. ආපු හාම උන්වහන්ස කියැයි කොහෙන්දාවේ මොකට දාවේ කාගෙ ගෝල යුදතු කියෙලා කියන්න වන්න. ප්‍රශ්නයක් ආනුවන අහන්ඩ කටින් එමේ ීතෙන් උන්වහන්සේ කටින් උත්තර දේ කලෙක. ඒ හේමක මානවක ආප්පක තමයි. ස්වාවයනේ මකද මේ මට යංකිසි කෙනෙක් මොනවාහරි ගැන්ුවාන ධර්මය කියලා මොනවාහරි ධර්මයක් කියලා මේ ගෞතම ශාසනය ඇරෙන්ට ඒ හැම එකක්ම ඉච්චාස්ස මෙසේ විය කියපු කතන්දරය ඉති භවිස්සති එම නැත්ත මෙසේ වන්නේය කියපු කතන්දරය ඉචාසි නං අතිතයින ඉ බවිති මෙසේ වන්න නම් වන්නේ නම් අනාගතයින දැ මේ දෙකම තමන්ට දැනගන්න පුළුවන්ද බෑ සබබන්තන් ඉති හිීතියන් ඒ ඔක්කොමටකන් එසේ මෙසේ කතායන මෙසේ විය එසේ විය මගේ හිත්ගන්නය ස්ොහමීනිය කතාවල් ගැන්න. නාහන් තත්තා අබිරමින්. එහි මගේ සි තබිරමණ එවෙන්නේෙ නැ. එනිසා තංච මේ දම මක්හාස ස්වාමීනිීමට ඔබවහන්සේ තහා නිගාත නම නිතෘශ්නා ්‍රය කලාව මුනිවරැන් වවන්සමට ඔබහන්ේ ධර්මයක් දේශනා කරන්න. කෝ තංච මේ දම මක්හාස තන්හා නිග්ඝාත නම්මුණේ යං විදිත්වා සතුූ චරං තරේ ලෝකී විසත්තික යමක් දැනගෙන සහේ යොක්තව කටයුතු කරලා මේ ලෝකයේ දුක තරණය කරන්න. තෘෂ්ණාව තරණය කරන්න. විසත්ති තෘෂ්ණාවටන. ඇලෙන ස්වභාවය නිසාත්ම විසත්තිකා කියලකෑන්නේ ගම් වගේ ගතිියර. ඇලෙන ගත්තියත්. එනිසා මේ මට ධර්මයක් දේශනා කර. මහිතන්නේ. හරි ්‍රේෂ්ටම ඉල්ලේම දකිින්ට තීර තැනක් නෙත. ඒ වගේ ඉල්ලීමක් මන්දන්න අනෝතන යුගයේ කවුරුුවත් ඉල්ල අහිද කියලා. ඇයි බලන්ඩ අතීත මට වැඩන්න අනාගත්තය ගැනට කතන්දර මට වැඩන්න. දැන් මට දැනගෙන කරන්ඩ දෙයක් කියල දෙට තන්නාව නැති කරන්න. එතකොට තමන් දැන් දැනගන්නවා කියනකින් අදහස් කරන්නේ තමන්ගේ මේ මොහොත ගත වන්න හැම මොහොතකව දැන් හැටියට ඉදගන්න දැනගණ්ඩ දෙක කියන අපේ සලා ඉදිරිකාක් දෙකින් ලෝකේම තමයි එතනති ගණ්ඩතියන්නේ. හේතනකදී බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාර ඉද දිට්ට සුතුමුත විඥාතය සු පියරූපයේ සුහේමක චන්දරාක විනෝධ නං නිර්්භාන පද මචුතා. මේ ගාථ වගේ පයිනය ටිකක් කිට්ටවි. මොකක්ද සඳහන් කළේ ඉති දිට්ට සුත මුත වි්ඥාතයසු මේ දැන් දිට්ට දුටවෙහි මු දිට්න සුත ඇසුවෙහි. මොත කැනන නාශය දිව කයකන තුනෙෙන්ම ලැබෙන දවල්ලට මුතයහි. විඤ්ඥාත ඥානය එතකොට මානස්සේ වි්ඥාණ වසේ එතකොට ඉද දිට්ට සුතමත විඤ්ඥාතය සු ඒහැන අපේ සලා යතනක අත්දැකම්හි පියරූපය සුහේමක එතකොට එතන තමයි අප ප්‍රිය ස්වභාවය අපි අල්ලන්නේ ඔය හයි තියෙන් ඕෝන කෙළේ අපි නිරතුරු ගවේශණය කරන්න සාමාන්‍යයෙන් ලෝකයා මේ හයෙන් ප්‍රිය නිමිති ලබන්ඩ අයි අන්න ඒ පිය රූප එසු කියලගැනේ ප්‍රිය වසයෙන් දකින ඒසියල්ලෙහි. චන්දරාග විනෝදනන් චන්දරාග ශික්ෂණයට පත් කිරීම විනයණය කිරීම බැහර කිරීම. නිබ්බාන පද මච්චුතං. අච්චුත පද නිවනයි කියල වදාලා. මහිතන්නේ ධර්මය. කොම ලෙහුණ වගේ හිතෙනවා ඒක දැක්කම. අපට ගැට්ලු තියෙනවන අප හැදිරිකන්තින නො කකොම ලෙහුුණ වගේ හිතෙනවා. අච්චුත පද නිවන කියල කියන්නේ ආපසු නොගිලි හෙන නිවන කියන එකයි. ගිලිහෙන්නෑ න. එතකොට මොකදද නිවන, චන්දරාග විනෝදනයනේ එහනම් මේ මේ අභ්‍යාවකාසේ කොතනදී නිවන තියණකි ලොහො ඇන්ටන්ඩුවනේ දුක හැදෙන්නේ කොතැනද එතනම දුක හැදන්න නැතිවුණහම එය නෙවුණයි ඉතින් දැන් අපේ බුදුරජාණන් වහන්සේට සිදුව වුණා පවතිනවා කියලා පුද්ගලයින් දේවල් අල්ලගෙනන මේ ලෝකය යින්න පවා පවති පවතිනවා. පවතිනවා කියන සංඥාවේ ඉන්න මේ ලෝකයාට ලෝකයා. මේ පවතිනවා කියන හැඟී මෙම රැවටිලා ඉන්න නිසා. එය හැමදේම දැක්කේ දිගින් දිගට තියෙන දේවල් හැටියට මේ ලෝකයා ඒ නිසා බුදුහන්දුරණන් වහන්සේට මේ ොතදේ සමුදය වෙනවා කියන එක කිය දෙන්න සිද්ධ වනා අයන් ලෝකෝ සන්තාප ජාත පස්ස පරීතු නද මේ ලෝකයා සන්තාපේයට පත්වෙෙලා ති රාගීෙන් දවිසින් මෝහෙ සන්තාපේයටට පත්න තැවිල්ලට පවතින රගෙන්දව වෙනවා දවිසිද්ද වෙන ොහෙන්ද පවත්ත ගණඩ නේද ඔක්කම කරන්නේ එතකොටට අපි අත්දැකෙන් ලබනකොට ජීන යනහි ම්්‍යති තතුවුතංහුවෝ තියාා්‍යථානය ඇහහින් කනින්න හ ඉන්දිවෙන් කයින් මනින් අපි අත්දැකීන් ලබන අත්දැකීන් දිගින්දිගට තියාගැනීමේ වුවමනාවක් තියෙන ඕන අත්දැකීන් දිගින් දිගට තියාගැනීමේ ඕනක ඕනකම නිසාමකද සිද්ධවෙන්නේ. මේ ඕනකම කොහෙන්ද වැඩ කරන්න අපේ තන්හාාව තම ඉස්සරහට පැනපැෙනේ දිගින්දිට අමුණන්නේනේ. අන්‍යතා භාව අපි ඕනම දෙයක් හිති මඕනකොට ඒ මඕනදී එකන අපි ඇහැකනි නැහන්දිවෙන් කයි මැනමනින් ලබල අපි ඒ පිළිබඳවද අත්දැකීමක් මවා ගන්නකොට ඒ අත් දැකීම ප්‍රියනම් පවත්වා ගඩත් අප්‍රියනම් ඉවත් කර ගඩත් කැමති වෙනවා මේ වැඩේ කළේ මොහේ නිසයි දැන් අපි ඒ නිසා බලමු මේ මොකද බව කෙල කියන දැ අනතාවනේ මොකද අපි මවනති ඒෙන ජේන හිත්ම අ්ජති තවතං හෝති අ්‍යතා දැේ අපේ සූත්‍ර දේශනාවල තියනව මෙද මෙහෙම එකක්. තීනිමානි භික්කවේ සංකතස්ස සංකතලක්ඛනාන උප්පාද වූ පඥායත වයවූ පනඥාතති ටිතස්ස අනතත්තම් පඤ්ායත කියන. මහනිනයේ සංකත ධර්මයන්ගේ සංකතයන්ගේ සංකතලක්කන තුනක් තිේෙන උප්පාද ජිති ටිටස් අඥතත්ත කියලාකි. හද සංගත ධර්ම තියෙන්නේ කියලා පිසල් ලබලන වැඩිල්ලේ සන්ද එළියද මනසිද මනස මනසේ අපි ගොඩනගන්න ස්්‍යයලූම අදදකින් ලෝකයට තමයි සංකතය කියලකි අපි මවා ගන්න දේ අපිට සබුදේ වෙන උපාදූඋ පනඥාත පනුවන පු දුහදුරු පනනවා පන උපාදයක් තියනව කියලා කියලා. න යන උපාදයයි වයා ීතරයි. සිද්ධ වෙන්නේ. ටිතස්ස අංච තත්ව වෙන්න ටිටස්ස කියීනක කොහෙද වෙන්නේ. අපි ආසාව තිහාගණ්ඩ ඕනකම. මේ බාහිර ලෝකයේ දේවල්ලොත් දිගින් දිකට තියෙනවා කියලා ගණ්ඩපා. අපේ මේ කෙලෙස් තුළ තමයි අපේ අදදැකින් දිගින්දිකට තියා ගැනීමේ තියෙන කැමැත්ත නමු තියාගණ්ඩ කමැතිනවා ඒ කඩකප්පලුුණ ටිතස් අනතත්තම් පාති. අනත භවි බවසත්වෝ ලෝකෝ බහවපරයතව භවේ වා වි නන්දතිය. මේ අන්‍ය තාත්වයට යන ලෝකයේ පැවැත්මටම කැමැතිවන ලෝකය භවසත් වෝ තියාගණ්ඩම කැමතිවන ලෝකයේ. බව පරයුතු පැ පවත් පවත්වා ගන්නම කැමතිවට ඊට ගැතිවුණු ලෝකයා. බව මේ වාබිනන්දති පවත්වා ගැනීමම කැමතියෙනවා. මොකද මේ පවත්වාගන්නේ හිතෙන් මැවිෙන අධදයකෙන් ලෝකය. අප මේක ටිකක් කතා කරන්න ඕනව. එතකොට යදබිනන්දති තම් භයන්. මේ පවත්වා ගැඩ කැමතිවන දේ අපි දන්නවා කොයි වෙලාවේ මට අහිමිවේද කියන ප්‍රශ්නයක්න් ගිලි හේද කියන ප අන්න බායති. යස භාත තන් දුක්කන් ඔන්න දුක හටගත්ත තැනක්කිවල. අපි මවා ගන්න අත්දැකින් ලෝකය අපට අහිමිවේ කියන බය තමයි දු බහට්ටන දුක්හන් කියලලා මගේතස්නේ විග්‍රහයකුත් එෙන්නේ හහිද තම. එත වට දුක හටගන්නේ කොහද අප තුළයි. අපිට හිතෙන්නේ මේ සැපසු පසයි යන්නේ කියලා. එතන වැරැද නමුත් හටගන්න මකක්ද දුකයි. සමහරගෙනෙකුට දුකයි කියන කතාවම අමිහිරී කොරන්ට දෙයක් නෑ එකකට න? මේ ම ගරා වැටෙන කතාමැන කියන්නේ ටගක් මේ ධනාත්මකව කතා කරන්නකු කියලා. නද ඒ කෙසේ වඋනත් අපි බලම අපේ බුදුහඳර අපට හොන්දම ධනාත්මක දහමක් දී ලබෙන්. ඉති අපේ බුදුරජාණන් වහන්සේ මේක හොයා ගත්තා කෝහම දොයාගත්ත. සෑම බුදුරන් වහන්සේ නමක්ම බෝසත් අවදියදී උන්වහසේලගේ හිත තුළට පැනනගෙනවා ප්‍රශ්නයක් මොගත්ද කිච්චංවතායන් ලෝකෝ ආපන්නු මෙලෝකයා දුෂ්කරතාවකට වැටලෙට ජායති උපදිනු ජීයති දිරනවා මීඇති මියනුව ජවති්චුත වෙනවා උපපජ්ජති ආයත් උපදිනවා ච පනිිමස්ස දුකස නිසර අප ජානාති ජරාමරණස්. මේ ජරාමරණ දුකේ නිමාවක් නිසරණයක් මිදීමක් දනි නෑ. ඒ බෝසතාණන් වහන්සේලා කල්පනා කරනවා. කුදස්සු නාම ඉමස්ස දුකස නිස්සරනම් පඥාේශ්‍රති ජරාමරණස්. මේ ජරාමරණ දුකට මං කවත් නිමාවක් පණවන්නේ නිස්සරණයක් පණවන්නේ. අං බෝසතාානන් වහන්සේ ලගේ හිත තුළ පහළ වෙන ප්‍රශ්නය ජරා මරණ. අපි නිකමට හිතල බලම වෙන දුක් පැත්තකින් තින ජරා මරණ දෙක හිතරක. නද. මමත් පුංචි කාල හිතා හිටේ ඉතින් තව නාකිවන්න ගොඩක් කල්දීරණ. දැන්නහන්දිපත්ක කියනවා හිඳගත් තම නැගෙටිට බෑ දැන් ටිකටිවයන එනවා. ඊට පසේ කල්පනා කර බලප ධර්මය නොති පුනානගම හිතන්ඩ දේකුත් තේරෙනි නෑ. දෙෙස් දෙවල්ම තමයි කියන්නේ. ධර්මය දන්න ඇත්තන් දෙෙශ දෙවුණ. දොස්තර හත්තලට නේ මිනිසුටි බිකට රචි වරන්නේ බේ දුන්න දෙනකොට පිව් ඇල් හොඳවද මේ දැන් ආයකකිනවා. දොස්තන මහත්වෙලට දෙන්නබ න සංසහරලිඩීට. ඒයි ප්‍රශ්නය එකයි ගැට්ුව එකයි කාරනාව. හ? ඉතින් අප එද ජරාවත් එකක තින ඔන මාරණෙන ගුදුනත නෑන කොහොට අදට මැරණ එකක් නෑ එම ඉතනොන පෙර බවේ අපි මියගියාට මියගිය මේ බවට එන්ඩ කැමැත්තෙදද? දන්නෑ ය වෙලා දැ මතක නෑ මතක ඇති සමහර වෙලාට යටපත් වෙලා මේලෝක මේ බව ඒ තියන සංඥාවලින් වැහිලා හැබයි අපි නිකං ධර්මා්‍යවයෙන් හිතාගන්නවා කැමැත්තෙන්න්න නෙවේ මැල්ලදේ පරිශෝක්නෙ මැරන වැඩී කියලන අකමැත්තෙන් මලා ට මැරෙන්ඩ බෑකයාගෙන මැරිච්චිහින්ද එන්න තමන් ගොඩනගාගෙන තින චේතනා ශක්තිය හැටියට දුන්නා නිමිත්තක් ඒ නිමිත්ෙහි නාවරූප සහස් වෙනවා මේක්ෂණයහි මේ වි්ඥාන ශක්තිය මෙතනින් චුත වෙනවා අර නිමිත්ත අල්ලගන්නවා ඊළගක්ෂණයේ එක විඥාණයක් නේ වි්‍යාන දෙක් එකොට එකක් හෙලගන්න දෙබවා එකක් නෑමේ පැවැත්ම තුළ කිසි දැනක දැන්හරි නාම රූප එතන මවකුස වැඩෙන්තු පුළුවන් දඟ වැටුනාා මවකුස වැඩෙන් පුළුවන් තන් කාල් වැටුුණා ඊඩ පස්සේ ලියටාව අඩාගෙන එලියටාව ඇඩුන් නැත්තන් අඩුවල හරි හුස්ම වට්ටුලයන්තම් මේක තියාගට ප්‍රයත්නය දරනවානේ එ මේ වැඩීම හන බරපතල වැඩක් හරි මනුසේක ච්චිහින්ද හොඳයි. වෙන්න මොකක් හරී රූප නිමිත්තක් න ආවෙේ එතන තමයි රැඳෙන්න්නේ ඔන්න නාම රූප ලෝකී තිීෙන තත්ත්ේ එනිසා අපි ප්‍රඥාස්පන්ත වෙන්ඩොන් සමහලාට මේකීන බණකාරණ කතා කරයවට මට බය හිතනවා ග්‍රස්ථ සමාජ මේ ජීවිත ගත කරනයට මේෝගේ කාරණ කියන්න හොඳද කියලා හැබැයි බුදුහමුදුරණන් වහන්සේගේ ශාසනයේ සව් පිරිසයි. එකත් අපි දැනගන්න වෙයි පැත්තට්ටිකක් ලෝකහෑයට කියල දෙන්න ඕන්න. භික්‍ෂ පාස. උපාන්සික උපාසිකා කියනකට කෘහස්ථා හැ බැයි ඒ තින කණ්ඩා ඇඳකක් ගිහි ඕදාාතවසනා ප්‍රහ්මචාරී උපාසක උපාසි ගී ඕධාතවසනා කාම බොෝගේ උපාසක උපාසික. ගිහි ඕධාථවසනා බ්‍රහ්මචාරයේ උපාසක උපාසිකා. ඕනේ ඉතිමුළු ලෝකට මැරියුන් කල් හැකෑ බ්‍රහ්මචාරීය වෙන්ඩී කියලා. එම ප්‍රශ් නැනනේ හරි කැමති ඇයට පුළුවන් ඇතෙන්ට ඒගොටසට එක්වෙන. තවකට්චිකට ගිහි ඕහධාත වසනා කාම බොහෝගේ උපාසක උපාසිකා. ගෘහසත? හම පෝගී ජීවිතගත කරන උපහසක උපාසිකවරු. ඒ අයනම් ප්‍රතජ්ජනවෙන් ඇති. කියහි තේවින නැ දමහිතෙන දැ හ වච්චකුත්ත පරිබ්‍රාජකය ඔක්කෝම ගැන දවත් බදුහන්තරණන් වහන්සකේ ඇහව කියල තිනන. ලා ලා මං ආලතින ස්වාමීණය උපහන්සේකි ශාසනය ගිහි කාමබෝගී උපාසකවර උපාසිකාවරු ඉන්නවා කියලා එයය ශාසන කරා මේ ශාසන කාර්ය කරන අයලු. ඕ අද පතිකරා තථග තවවාදේ ක්‍රියාවට නංගන අයලු තින්න විචිකච්ඡාබෙ සද්ධරම මාර්ගය පිළිබඳව සැක විමති බැහර කලා අයලු විගත කතන් කතා මේ සසුනේද තවත් ඇැනකද සත්‍යය තියන කියලා විමතියට පත් වෙන්න හැලු වසාරජ්්‍ය පත්තා. විදර්ශනා නුවන ඇති බැවින් විසාර දයිලු. ඒ කාම්පෝගය ඇත කාම්පෝගය ගැන කන්ට ගෑම් පස කරපු විස්තර තරයම මේකයන්. අපර පච්චා සතුශහසනයේ මේ ශස්තෘු ශාසනයෙහි තමන්ටම පැහැදිලි වූ තැනක ඉන්නවා අනුන්ගෙන්න්නයට නොගත්ත තැනක නෙවේ. හැරිද? එහෙම අයි ඔබහන්සගේ ශාසනයක් කෙනෙ දෙන්නෙක්වත් ඉන්නවාද කියෙලාහනවා. එතකොට බුදුරජාණන් වන්සදාකට නො එක් කෙනෙ දෙන්නේෙ කාර පන්සයක් නොව මාගේ ශාසනය පඳු ඇ බහෝකොට වෙති කියලා. හැරි ඔබහන්සේ මේ කියන ධර්ම සත්‍යය ඔබහන්සට හරි නමුත් අනි කිසි කෙනෙකුට තාම තේටලලා නඇත්තම්මං ඔවහන්සගේ ශාසනය පිරිපු ශාසනයක් ඇටට බාරගන්න. ඔබහන්සිටත් පුළුවන් භික්ෂූන්ටත් පුළුවන් අනි කාටව බෑ කියල කිය නොන ඒ පිළිගන්න ෙත්නෑ. ඔබහන්සිටත් පුළුවන් ඔබහන්සගේ භික්ෂූන්වාන්සල පුළුවන් භික්ෂුණනින්ට පුලුවන් කියලා පිළිගන්නවන. අනි නමුත් අනිකාටත් තම බැරි වුනා කියලා කියන ම ඔබහන්සගේ ශාසනය පිරිපු ශාසනයක් කියලා පිළිගන්න. ඔබහන්සගේ ගිහි බ්‍රහ්මචාරීයට පුළුවන් උපසකොරුන්ට ගීහි ප්‍රහමචාරය උපාසිකාවන්නට පුළුවන් කියලා කියනවන නමු තවක් අනිිකායටන තම බෑගිල කියනවා ඒත් ඔබහන්සේගේ ශාසනයම පිරිපුම් ශාසනයක කියලා කියනෑ. ඒවගේම උබවහන්සේගේ ශාසනය අර ඔක්කොමත් එක්ක ගිහි කාබෝග උපාසිකට පුළුව මුතා උපාසිකාවට බෑගල නවන ඒ පිගන්න නෑ උපාසිකාාවන්ට පුලන් එක පාසිකාාවට පුළුවන් කාම්බෝග කියල කියනවන පිරිපුම් සාතනයක් මට මේක මානෙන්ඩෝනයි. හරි එදකොට පරිග්‍රාජකතුමා වච්චකොත්ත පරිගබ්‍රාජකතුම අපේ ශාසනය පිරිපුම් පව දැක්ක සිව් පිරිසන. හාම පෝගී උපාසක උපාසිකාවනුත් ඇතුව මේ ශාසන මාර්ගයක් තේරුම් ගන්නවත් දැක්ක නිසා. මට මේක මාහනන්න ඕන. බුදුහාදුුරහ කොන්දේශයක් තියනවා කියල මතක් කළ හාර්මාසයක් අන්න තීර්තක ශාසනයක කෙනෙක් මේක පැවිදි නොනම්. හාරමාසයක පරිවාසකාරලයක් ගත කරන්න ඕනය. ඔබවහන්සේගේ ශාසනය මේ විදිහ නම් මම දැක්ක මෙන්න මේක සාාසනය වන්න මේ. සේයතාපි ගංගා නදී මේ ගංගානී යම්සේ සමුද්ධ නින්නා සමුද්දයට නිමනව ගමන් කර. සමුද්ද පෝනා සමුද පැත්තටම ගලාගෙන යනු. සමුද පබ්බාරා සමුද්‍රයටම ඇලව ගමන් කරන. සමුද්දන් ආහජතට මෝදට වැටලවුරනවා. අන්න ඒවගේ. ඒව මේවකෝ සමනස් ගෝත මස සගට්ට පබජිතා පරිසා මේ ශ්‍රමණ බත් ෞතමයන් වහන්සේගේ ගෘහස්තයෙන් ප්‍රෝජ්ජතයෙන් සයිත පිරිස. ගිහි ඇවිදිදපෙනන සගහට්ට පබ්බජිතාමේ. බලන්ට බුදුහන්දුරන් වහන්දේ කෞදම වච්චකුත්ත පරිබරාජකයක් කි හැටි. නිබ්බාන නින්නා නිවනට නිම්්නෝ ගමං කරනවා. නිබ්බාන පූනා නිවනට බරෝගමං කරනවා. නිබ්බාන පබ්බාරා නිවන පැත්තට ඇලව ගමන් කරනවා නිබ්බාන ආහච්ච්‍ය තිට්ටති නිවන්දුර හැපී සිටි න අයමේ. මට මේක මනට නන්න එක එහෙමකි. එදකොට ඒ හාර්මාසිට මම ඉන්නන් ස්වාමිනේ අවුරුදුහතරක් ඔබාන්සික ශාසනමේත්මම. බුදුහාන්දුරුව දන්නවා මෙයාදැන් ආර්මාසය කාලයක දෙඩ ඕනනි නෑමේ හට කියලා. නමු කොන්දේසියත්වී නොනන් ඉදිරිපත් කරලා තියෙන්ඩපේ නැත්තනන්හෙම තවත් ක කොට කියැන්ඩ පුලන බදුහාන්දුරුව එකක්ක නට එකක කොන්දේසි දාන කියල එකක හැ. ඉ පස මහනුනා වැඩිගල්කුණු ගොස්මරහත් වුණා මෙ හරි ඔකාරණයම මතක් කලළේ ගෘහස්ථ කකාම්භෝගී ජීවිතයට මෙහතීට කඩ කියන්නේ. එබඳු කෙනෙක් වුවද මේ සද්ධර්ම මාර්ගයට පිවිසෙන වනන් ප්‍රඥාව නැතුව පිවිසෙන්ඩ බෑ. එනිසා දැ මම මේ පින්වතුන්ට ගිහි ජීවිධයට සම්බන්ධ කරපු තැනකින් අවශ්‍යකාරණය මතාක් කරන්න. ඒ තමයි ව්‍යගපාජ්්‍ය සූත්‍රයේ. මං මේ කතා කරන්නේ උට්ටාන සම්පදාවල් විස්තර කොරට නෙමේය. ඒවා දන්නවා දැම් මේ පින්වතුම්. නමුත් මේ මෙතුමා කවුද ජීරජානු කෝලිය පුත්‍ර කෝලිය පුත්‍ර ජීවිජාන බුදුහන්දුරන් වහන්සේ ගහි කිල්න්නා සිටේ මයම්බන්තය ගිහි කාම්බෝගයේ අපි කී උදවිය. ෝ ජීවිත ගත කන්නන්නේ දැ මෙතනත්ව පංචකාම ගුණේ මනස සයවැනි කොට පවතිවා එහි චන්තරාගේ අයින් කරන්න දැන් කියට තිය නොමෙකේ. නමුත් පංචකාම ගුණේ යුක්තවවෙන්න තම කාම්පෝගී උපාසක උපාතිකා කියන්නේ මේක පරස්පර විරෝධී වැඩන් නෙවෙේද කෙනකොට හිතනවන මේවා ගල පහ දැක ගන්ට වුවමනා කරවා. එති නිතලා එතනදී මෑන් බන්තේ ගිහි කාම්බෝවිස් සාමින අපි ගිහිවුද වී කාම්බෝගි ජීවිත ගත කරන්නේ. පුත්ත සම්බාධ සයනං අත් ජහවසාම දරුවන් නිසා බාධකව වුණු සයනයක තම අපි නිදාගන්න. කාසික චන්දනම් පච්චනපෝම කසිී රටිින් ගෙන සඳන්තමිමරිහරණය කරන්න. මාලාගන්ද විල්ලේපනන් ධාරයා මල්ගඳවිල්ලූුන් ආදීදේ දරණය අපි ජාදරූපරජතන් සාධයාම රන්්‍රීද පිළිගන්න ඉවසන අයා අපි. ඒවන් කාම අපගේ කාම පෝගි තත්වයහෝමයි අප කැමැත්තත්වයකයි එබන්තු වූ අපට ගැලපෙන්ඩ දෙලෝ වැඩ සැලසට පණටික් කියන්න. ඒම යිල්ලා බුදුහාන්දුරු කොයිලාපත් ඔයලා ස්තු තියාගෙන ඉන්නකන් මගේ සාාසිනෙන් වැඩ ගන්නඩ තම්න්න හට බෑ කියලා දීගී ජනට කියන්න ගේනෑ. හරි. ඒනම් දෙලෝ වැඩ සැලසිට නෙවන ඔන්න දෙෝ මෙලොෝ වැඩ සැලසිට කතරක්කිවවා. ඒකෝ අපි අයින් කළලා දෙ ගැන්ඩන්න. තව හතරක් කිෙව්වා සම්පරායිකාර්ථය පිණිසනි සද්ධහා සීල චාගමඥා අල දින බලයිස්තතුෝම් පාඩන්නේ තවත් තැනක එ හතර වෙනුවට තව සුත යන්නකුත් ඇතුළු වෙලා තින ඒ ඉතින් සෝවාන් උනාම. හරිනේ තමනිය දන්නේ අපි දන්නෑ කවුරුත් ස. ැ අප එකක් කියන ව ගෙන හොයන්න නවන බුදුහන්දුරුව වදාලක ගන්න පුදගල එම් පිළිබඳ ප්‍රමාණ කරන රනවනම් යෝවා පනස් මාදිසු. අහමේම පුද්ගල ේසු ප්‍රමාවාණන් ගන්න ය කොහේ තියනක මිකසාලා සූත්‍රය. මම මයි පුදගල එම් පිළිබඳ ප්‍රමාණගන්න නෑමට තම වගේ කෙනෙක්. යෝවා පනස් මාදිසු තමන් දැනගන්න තමන් තුළල සක්හ දිි්්‍ය තියෙනවද නැද් කියර. ඒකට වර ප්‍රසාධය කාටකාටත් තිමි එනිසා තම තේරු ගන්න ම කොච්චල සක්කා දිිට්ටිය ම තුළ වැඩ කරනද මා තුළ දැ කුසලේ පිබිදමින්ද ම ඉන්න කුසලය අකුසලයට ඇටමින් දෙඉන්න තමන්ටයි දැ එයින්සාවශ්‍ය සම්මා ධදිට්ටියය සකස්කර ගැනීමටම අපි කරගාන්ටර. ඉතිං බුදුහාන්දුරණන් වහන්සේ ඔය පඥ්ඥා සම්පදාව කියලා දුන්නේ කොහොමද කියලා කියන්නේ. ඉද යක්ග පජ්ජය ුළ පු පඥවාහෝති මෙහිදී වයක්ග පජ්ජයවැගපජ්ජ කියරනයකි අමතන් නි බුදු හඳදුුව අමතලතින් කුලපුත්‍රයෙක් ප්‍රඥාවෙන් යුක්තවේ අනඒ ප්‍රඥාව දනගන්න කතා කිරීමටම අද අපි මේ කරන්නේ. පඥවාහෝති මොන පඥවාද උදයහත්ත ගාමිනිියා පඥ්ඥාය සමන්නාාගතු ූති අරිියය නිබ්බේ දිකාය සම්මා දුක්කය ගාමිනියා මැනින් දුක්කලවර කිරීම පිණිස වූ සම්මා දුකක්ය ගාවනියා. මොන ප්‍රඥාවද මොකද උදෙහත්ත ගාමි නි ප්ඥා එක ආර්ය ප්‍රඥාවක් නි්බේදි ප්‍රඥාවක්. අරියාය නිබ්බේදික අය කෙලකිවේකයි නිබ්බේදික කියලා ගැනුවද. ප්‍රඥ්ඥාව නිසාම ප්‍රඥාව පිබිධන කොට අපට ඇතිවෙනවා අපි උනන්දු වෙච්චි ඇතැම්දේ ගැන. වැඩගට නැති දීකට හැඟීමට පත්වෙනවා. ඒක ප්‍රඥ්ඥාවෙන් වෙන වැඩක්. නිබ්බේදික. ප්‍රඥා සම්ප්‍රයුක්ත කල කිරීම කියන වචන කිීවට කමක් නෑඒගට. ඒ කලකිරීම නිකට ටත තබාගෙන දුන්නස්වඉඳීමක් නෙමෙයි බොහොම ප්‍රබෝධමත් මනසිං වෙන වැඩක්. එකත් දැනගන්නුව එහෙම නැත්තම් දුකයි 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 නිකං මේ. අත්තෙටහුවෙච්ච ජුල්ලගේ ඉන්නවාගේන්න තේරුම නෙවෙේ ප්‍රඥ්ඥාවෙන් අපි දුක දකිනවා එහෙම දැක්කාම ජීවිතයට හරිද ශක්තියක් ඉති ඒක නිසාම මතක් කරන්නට පටන්ගත් අ බෝසතානන් වහන්සේලා ජරාමරණ දුකෙන් පටන්ගත්ත තැන න ඉතින් කොහොමද අපේ බෝසතාාණන් වහන්සේ මේක හෙවේ සියලු බෝසතාාණන් වහන්සල මේ ෙහිවේමයි ෝ සති ජරාමරණනංහ ජරාමරණය කියනෙක ත්තියන ම කටුකත්වයේද අපි නිකමට වචන දෙකතුනක් කතා කලානෑ. මේ ජරාමරණ දුකු පෞද්ති සමුදය වෙන්නේ කුමක් ඇතිකල්ලිද. එක සමුදේ වෙන එකක්. ජාතියා සති ජරාමරණාවති. දැම් මේ අපේ බදුහාන්දුරණන් වහන්සේ ලෝකයේ සියලූම සංසිද්ධී. සාකච්ඡා කරන්නේ පටිච්ච සවපාද ධර්මන්‍යාය අනුවයි. මොකද ධර්මනයාය. ඉමස්සිං සති ඉදාං හෝති. ඉමස්ස උපපාදා ඉදන් උපපා්ජති. ඉමස්සිං අසති ඉදන් නහෝති. ඉමස්ස නිරෝධ ඉඳන් නිරුච්චති. ඉමස් මෙය ඇතිකල්ලි මෙයවෙයි. ංග දෙෙනකුට ප්‍රශ්නයක් ඔය මෙ මෙ කියන්න මොනෝද කියලා. මෙයම නේද වෙන ගොහේවත් තිීන දේවල් නෙමේ අපි ළඟම මැවෙන දවල් ලට අහි මේ මේ කියලගෑ අපි ළඟම මෑෙනද අපි එක සාකච්ායරු එ එතෙන්ට එන්ඩ අපි බල මේ හේතුඵල සම්බඳතාව දකින හැටි බෝසතාණන් වහන්සේලාකි මේ නොකෝ සති ජරාමරනාඟෝති න්න යෝනි සෝ මන සිකාරයර යොදක්පුයක අපි කිවේ මල් බනානකොටත් යොදාගණ්ඩ කියලා අන්න ඒක යොදල තමයි අපේ බදුහාමුදුරුවත් බෝසත් අවස්ථාව දි පටිච් සම්පාදය දැක්කේ වෙනත් ගොප්ත ඥානයකින් වෙන අභිඥ්ඥාවක නෙ මේකත් හැබේ අභිඥ්ඥාවක්. අභිජානාතිකිවලේද මේකට. ඒ අභ්ඥාව සමාධිය පදනං කර ගත ඉදදිවිත දිබ් සූතු වගේ එකක් නෙමේ යෝනිසෝ මනසිකාරය මොකද අපි මේ ලෝකයේ දකින ක්‍රම තුනක් පිළිබඳව අපේ පුදුරජාණ වන් සේවතා සංජානාති අභිජානාති පරිජානාති සංජානාති කියල කිවේ අපේ මේ පේනමටමෙන් තේරුම් ගැනීමිද මේකට පමන් අත්ත කිව මේට කාන පෝකය මේ වතුර හිීදරෝකව මේක ොල් ලෝසකව මේකට දෑහත්වට්ටය කිව විද මේකට ටිස්ටේජ්යක කිව මේකට පාවාඩය කිව මේ වෛර එකක් කිව මේ අසවල් මහතය මේ අසවල් නෝන මහත්‍ය ආදදිවසයන සම්මතය අපි ඒ ව්‍යවහාරික සම්බතය බුදුහදුරෝ ඕ නෑකිවේ නෑ හැබයි ඒ ව්‍යවාහාරික සම්බතයට සීමා වෙලා අපට සසරින් මිදෙන්ට පුළුවන්කමක් ඇත්තත් එහනම් වස විශේෂ වූ නුවනකින් බලන්ට තියෙනවා. ඒ තමයි අභිජානාති වෙසස්නුවන නද අන්නම ජෝනි සෝ මලන සිකාරයෙන් බැලීමකි ලකිවේක. ්‍රභවස්ථානයට හිත තබල දකිනවා කින්මනුකෝසති ජරාමරණං හෝද අන්න ප්‍රභවය හෙව්ව ය ජාතියාසති ජාමරණ හෝ නති ජාත සාමරණන්ය නේද උපන්න හොට නොමැරීමක් ඇැත එතකොට ජාතිකිවීමකත ස්කන්දයන්ගේ පාලත සන්දාානම් පාත් බව් ආයතනානම් පටල ජාති සංජාති ක්කන්ති අර අපි කතාකරේ අර පෙරභවයෙන් මියය ගිහිල්ලා මෙහ අරකොට ඒ එන්නෙත් ජාති තමයි. අපි මේ මොහොත මොහොතක් පාසා මවන්නත් ජාති තමයි ස්කන්ධයන්ගේ පහලවීම ස්කන්ද මොනෝවද කිය ද අපි තේරුම් ගඩිබෑ. මේ පින්වතුන්ගේ දැනට තිය දම් දැන මට්ම මොකද දැන දන්න නෑ හරියට එනිසාම එම කතා කරන කකොට දැම් මනික අලුතැන් ග නවගේ හිතාගන ගනවා එක කරන්න දෙ නෑ එතකොට මේ ජාතිින්බිණු කෝසති ජාතිය ෝ කුමක් ඇති කරලෙද ජාති භව කෝසති ජාති හෝද කාභව රෝ බව අර ව දැන් අපවි පංච කාමපුුණික අදැකින් ලෝකයකි නොව. ද මේක කාම භවයක් තමයි හැබැයි අපි මේ මොහොතේ මවන සිත් ලෝකය තුළ තමයි බව නැරු බවසත්වූ ලෝකු බවපර යුතු කියල ගාතාව මැතක් කලේ පැවැත්මටම අපි දැ මේ ජීවිතය තියෙනලද පවත්වගන්න කැමතිවන්න සත්ව බවසත් භවයට ඇලුුණා පවත්තා කන්න කැමති වුණා අපිගම භාවනා කරන්න කියලා සිත සමාධී වනා කියලා මේක දිගට ජාගන්න ඕනේ කිය හිතනවා. බවසත් එද හැබයි සමාීන්ට බෙන් පහ සමා සිිතත්වී නට සමාීන්ට බුදුහන්දරුත් වදා ලෝකට බායෙන්න්්ට පැයි කියල මොක දේ වෙලාව කාමෙන් තුරයි අකුසලෙන් තොරයි වටින මෝතක් හැබැයි අපි දන්නවා එතනත් බවය. එනි සඳමයි බුදුරජාණන් වහන්සේ වදාලේ යංකිසි කෙනෙකුට චිත්ත සමාධය අත්ති අපිකම පලවෙනි දිහාන සමාපත්ය කියලා ුදුරජාණන් වන්සේ වදාළ. ඒ ධ්‍යාන සමාපත්තියයට තුළද තියටන රූපගතයක් වේදනාගතයක් සං්ඥාගතයක් සංකාර්ගතයක් විඤ්ඥානගතයක්. ඒන රූපේට අයිති ස්වභාවයක් වේදනාවට අයිති ස්වභාවයක් සං්ඥාමය ස්වභාව චේතන චේතනාස්වභාවයක් දැනීම් සවභය රපවේදන සඥා ංකාර විඥා. එනිසා ඒවා අනිිච තු දක්වතු රෝගතු අනිත්‍යවසේ දුක්වසෙන් රෝගයක් වසෙන් ගඩුවක් වසෙන් උලක් වසෙන් වශසනයක් වසයෙන් ආවාාධයක් වසෙන් මට අයිති දෙයක් නෙමෙයි කියන දේවසෙන් සිඳී පිදියන දෙයක් වසෙන් සූජධර්මයක් වසෙන් අනාත්ම ධර්මවෙන් බලන්ඩ විදර්ශනා අනුවන පිවිඳන්න වාත. විදර්ශනානුවට වැඩෙන්න්නේ යට නේතිකතව. එනිසා විදර්ශනා සමාපත්තියෙන්ට පටන්ග නීතුකොට. ඒක යෝද ධාමේතියෙන විශේෂතාව. හ එනිසා මේ ජීවිතය අපි මේ කාම රූපාරූප කියන බවදතුනටම ඉස්කන්ද තමයි තියෙන්න කියෙල දැනගන්න. එදකොට භවේ කෝසති ජාතිය හෝ කිමිනු කෝසති බවහෝතයි අල්ලගැනිල්ල තියන හින්දයි භවය උපාධානය කෝසති බවෝහෝති අල්ලගන්නවා මොකක් රික? පතිංචිවෙන්නේ ගල්පනා අන්නල්ල ගැන උපාදාන කාම උපාධනක දෘෂ්ටිත් තල්ල ගත්තාාවම දිට්ටි උපදාන වෙනවා නොේ ගුරත ත පසල්ල ගත්තාවම සීලබත උපදානය වවා නේද ඔහල ඕෝන දෙයක්. මම මගේ කියන තැනගට අත්වාද උපාදාන වෙන. අපට වැඩියෙන් දයන්නේ ඉතින් කාම උපාධන ඒකත් එක් මම මගේ කියල කරගන්නනේ ඔවෙ තින් ඕන දනව උපානතියනවා. දැම් බලන්නක බදුහදුරන් වහන්සේ නමක් ලෝට පහල වට මොන තරන් ඥානම මේ හෙිදරවුවක්ද මේ සිද්ධවේගෙන ඇන්න මෙතරන්නේ. තාම බුදු නේනෑ අපේ බෝසතාරන් වහන්සේ. විපස බෝ සධාරණ වහන්සේ සිකිී වෙස් කකුසඳ කෝනාගම උන්වහසේ ලා ගියත් මේ ගවන තමා. පුදවෙඩ ඉස්සල්ලා. ඊට පස්සේ උපාධානය කුමක් ඇති කළ කෙමි නො කෝසතය උපාන හවත්. අන්හාය කෝසති උපාදනකොත්. අන්න ආවරගා තවලක චන්දරාග තන්න ආවනය ඕන කරනෙක්කෙන ඔන්න අහුනාල. කොමමද මේක ල ලක්ලෑස්තින්නේ කියල අපිට අහුවේගෙන යමු. එදකොටට තන්හායක මල රූප තන්න සද තන්න ගඳ තන්න රස තන්න පොට්ට අප තන්න දම්ම තන්නා කියලා. අපට ධම්ම චක්කප පවත්තන සූත්‍රයේ පැත්තෙෙන් බලන්න කොටට කාමතන්හා බවතන්හා විභවතන්හා කියලා අහු වෙනවා ඒප ඉවිදියට ඔය කොහොම කිව්වත් ගැටලුවක් කාමතන්හා ගෙනකොට මේ ඉන්ද්‍රයේ පහය මේ වටිකආයිත වුණනාානේ බවතන්හාගවකද අර පවර්තා ගැන්ට තිෙන ආසා විභවතන්නහා කියන්නේ මට නන්දැ මේ දේ එපා වෙලා තියෙන්නේ ම මේක ඉවරයක් වෙන්න කවද කියලා ඉන්න කියලා හැමින්නේ ආං එව්වා ඔයි තියන්නේෙ ඕන තරම් විභහව වඩ කැමතිව ඕන තරන්තියෙනවා සමහරුන්ට ඔ විභාහතන්න අයිට වඩ දර්ශනික ස්වරූපයකින් කියපුතැන්තිී නවා දැන් සංසාරය මට හිටිය ඇති මටද මේක ඉවරයක් වෙඩයි ඕන සංසාර හරියන්න විභාවයක් කැමතිවෙනවා ත් උච්චේ දෙයක් හැමැතිවීම එතන වෙලා තියනෙ එක විදිට තියෙනවා දැන් කොහොමහරී අපි තේරුම් අර ගත්තා අපි ආයතන හායගම්මුක ඔය බවවි බවතන්හා තියනෙත් මනසේ ඒතකොට මනා අතන න්න ත කොට දම්ම තන් තර දීනවානේ ආයතන හාය තන්හාාව ගැන ගතා කරනගොට අර ධම්ම චක්ප පවතන සූත්‍රය කතා කරපු තන්හා ක්‍රමයත් මේකට අන්තර් ගතයි සලා තන වසයෙන් ගත්තා ම අපට පහසුවක්තේ නමුකද අපි වටාපිටාවේ කරක් ගහනවා දාමේ සුළමුල හොයට. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගයා සීර්ෂය භාවනා කරන්න කෙනෙකුට ගැලපෙන තැනෙහි කියලා බවන්වටන්ට ගිය වනගත වනේ අපි වගේ ඔය මේ රෙකෝඩින් උපකරණ හැම දියගෙන. න්හන්සේ හිස් සතින්ගිල්ල හව අහෙවිල්ලක් හමකත මනස්සන අනේ උන්වහන්සේ හොයාගත්ත මනසේ ගැම්බීරත්වය අද කාටුවත් වෙනම හොයන්න බැහ බුදු කෙනෙක්ම ලො පහල වෙනවා කියන්නේ උන්ව තේරුමෙන් තමයි එනිසා උන්වහන්සේ දැක්කා මේ උපාධානය තිනෙන ත තන්හාකත් තන්නහා පච්ච උපානය තහා තන්හා කරන්නමන අද පස්ස වේදනා පච්චයා තන්නානේද. වේදනාය කෝසති තන්නා ඕතින. වින්දනය වින්දනය සුකවිින්දන වඩ පුළුවන් ඉතින් අපි දුක්කවිින්දන තියෙනවා ඒත්‍රය. අපි කැමතිව සුකවිින්ද නේතරක් නමු දුක්ක විඳනත් හැබෙනවා. අදුක්ක මදුුක විින්දන තියෙනවා මේත් හරිසිවුන් තැනක් කතා කරන්න තින වේදන මාතරුකාව අපි පටිචනඋපාද ප්‍රත්්‍ර ික ොහයගෙනයංකු එදකට එතනද බුදුරජාරණන් වය අපේ සිද්ධාර්ථ තවස්තුමාත් ඔක ගෝතම සූත්‍රයේ තියනවා කාර මේ විදිීට එදනද උන්වහන්සේ බලනවා මේ වේදනාව කිමනුකෝසති වේදනාහෝත පස්සේ කෝසති වේදනාහෝති ස්පර්ශය ඇතිකල්ල නැවෝ ඕය එකක් වතුය සති කියලා කියනකොට ඇතිකල්ලහි කියලා කියනකොට අතීත කතන්දර නෙම මේ කියන්නේ හෙට අනිදද කතන්දර නෙමේ මේ කියන්නේ දැන් කතාවයි මේ කියන්නේ පචුපපන්නේ කතාවයි මේ කියන්නේ කියෙලා ිතනගන්න ඕනු. ඉළඟට ස්පර්ශය ක මෙෙනුකෝ සති පස්සෝ හෝතිය සලායතනයේ කෝසතිී පසෝති අනාව සලා යතනටනේකිි නුකෝසති සලා ඇත න ගහෝතී නාම රූපය හෝසති සලා ඇත නංගහෝතිය අන්න නාමාව රූපාව මොනාද රූප නාම දර්ම පායේ වේදනා සංඥා්චේදනා පසෝ මනසි කාන අපට ලෝකයේ සමුදේවෙන්නේ ඉස්පර්ශයේ පස සමුදයා සබ්බේ දම්මා. වෙ සබ්බේ දම්මා කියන්නේ මොනවාද. ඔය සබ්බේ දම්මා කියන්නේ අපට පහළ වෙන ඔක් හොම කියනකය මොනහරි. වෙන මොකක් වන්නේමේ. අපි බුදුරජාණන් වහන්සේ මේ විච්වයි අන්තරීක්ෂය කරක්ගහන්න අපි වැව්වේ නෑ. ඒයි දිගපල ලොහයා ගැනීමෙන් ප්‍රශවිසඳන්ට බැරිබව උන්වහන්සේ ඒකාලෙම මතක් කළ ගම නේනන පත් අබ්බූ ලෝකස්සන්තව කුදාචනා මේ ලෝකාන්තයට ගමන් කිරීම පත්වෙන්ට බෑ කියන්නෙ මහාප දැවන්ත විශ්‍රයක් පිළබඳ උන්වහන්ස දැන සිට්චිනිසා නච අපත්වා ලෝකන්තන් එසේ නමුත් මේ ලෝකාන්තයට නොගුස් දුකාක්ති පමෝචනා දුකෙ මිදීමකුත් නෑය කියල මොකක්ද මේ ලෝකන්තය බුදුහම්දුරන් වහන්සේ කාලෙ සමහරු ඇ අන්තවාජයංග ලෝකෝ අනන්තුවා ජයන් ලෝකෝ කියලා අවකාස ලෝක ැන හිතාග නැ ඇහැවේ ඕක දැනගත්ත ඇයි කියලා කිසිම පිළිතුරක් ජීවිතයට හම්බෙන්නේ නෑ ඒක දිග පරල ගැෙන හිතුවයි. එනි සා අපේ බුදුරජාණන් වහන්ස වදාලා ලෝකු ලෝකෝ තිබන්තය උච්චතිකේ ලාහනකොට. ලෝකෙ ලෝකයේ කියල ස්වාවී නි කියනක් කොපමනකින් දම මේ ලෝක වෙන්. ඉමස්වෙන් ඒ බ්‍යම්මත්තය කලේවරේ මේ බඹයක් පමණෝ කලේවරේ කය නිකක් කය නෙමේ සවසයෙන්ම සඥා සහිත සමනකේ මනස සහිත මේ බඹයක් පමණෝ ශරීරයේ. ෝකංච ප පේහිමි ෝකයේ පණවනු ලෝක සමුදංච පන්පේමි ලෝකයේ සමුදයක් පනවන ලෝක නිරෝධංච පන් පහිි ලක නිරෝධයක්ත් පනවන ෝක නිරෝධගාමිනි පටිපදංච පංnjaපේමි ලෝක නිරෝධගාමිනි පටිපදවත් පණවනු මාර්ගයත් පණවන ලෝක නෙයි එහෙනම් අපේ සලායතිනිකත් දැකින් ලෝකයඇයි අපට ලෝකයේ පින්හතුන හිතන්ඩ එපා මේ ලෝකේ බොනවා තිබුණත් අපි දන්නේ අපේ සලා එතනිකාත් දැකීම පමණයි ඉට වඩ අදයක් දන්නව නොම් කියන්නු මට නෑනේද වෙන නෑමකක්ව ඒක යන අපට අපි 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 මවාගන්නා ලෝකයයේ අපට ලෝක සබදය වෙන්නේඒ වෙන්නේ මවාගන්න වෙල්ලා යයාේ ඒ පෙරේදව ට නිදවත් නෙේ එතකොට මේ නාම ධර්ම ඔස්සේ අපි රූප ධර්මල්ලනවා. ප වේදනා සංඥා චේතන පස්සෝ මනසිකාරෝස්සේ. මනසිකාරයට තමයි මේක හම්බේන මනසිකාර සම්බව සබ්බේ දම්මා. පස මූලකා සබ්බේ දම්ම. ඉස්පර්ෂයටයි එ චන්ද මූලකා සය චන්දරගෙන්ටයි සංඟරදේ මුල්ල මේ අල්ලුවේ. අප හම්බෙන් නක්කොම හම්බෙෙන් අපේ චන්දරගෙන්ද. සද මූලක පස්ස සමුදයා සබ්බේ දම්මා සලා එදනික පස්සේට තමයි අපිට මොනව හරි සමුදෙවුන න සමුදෙවුණේ. හරිද මනසිකා සම්බ මනසි කාරයටයි මේ කොයිදේත් මුණ ගැහුුණේ හාම්බවෙන්නේ. වේදනා සමුසරණ සබේ දම්මා ද නෑට අයිම ඔක්ොම හේත්තු කරගෙන තියන්නේ ඒ ඇති අපට ඒ ලෝක ගැ දැනගඩ මෙකයි නියම බුදු හාමුදුරන් වහන්සේලා හොයා ගන්න සත්්‍යය නාම රූප සමුදය එදකොටට නාම රූප පච්චයෙන් ප්‍රත්ථේනය සලා යතනන්නේ. රූප කියල මනවද එතකොට අපට හම්බුණේ ඇස ඇසුරු කොට්ටගෙන අපි සාමාන්‍යය ගෙන අපි ඇයට පේන දේ වාස්තවික බාහිර තීර දේක ලතම අපි ගන්න කනට ඇහන දේ එක බාහිර තියෙන දේ හැටියටතම අපි අරන්තයන පුරුදු වෙලාද නාන්සේට දවට කයිට් ලැ ලබට අත්දැකින් බාහිර තියන අප ටෝනවනහම ගන්නවා කියටම අපට බාහිරද තියනයවෙන් ඇති ප්‍රශ්නයන මනසටත් ඒේ මයි හයාකාර උපාදාය රූප කොටසක්තමයි අපි අද්ද කියන්නේ අපි අදද කල තියෙන ඇත්තවසේම නියම රූපනෙමේ ඔය කියන ප වාස්තවික රූපන මේ අපි අද කළ තියනේ මන රූපද අදද කල තියන උපාදායි රූප ස්ඥාමය වන්සයෙන් අපි මවාගන්නා රූප දැ මේ බිත්තිය හරි සිනිදුයි කියන එක? අපේ අදදකින් ක්‍රමයට අනූ සිනිදයි. හරිද හැබැයි අපිට මේකින් එයා පැත්තට යන්ඩබය ඒතරමට තදයි. හරිද අපේ අදදකින්ට වන වීබිත්ති හරි සිනිදයි හබ අප අප අද දෙකින් ක්‍රමයට යහා පැත්තට යටබ දයි හැබැ මේ සංසාර සත්තුවයින් අතරඇත මේකින් එහා පැත්තට යන පුළුවන් න්නවා. ඒයට මේක බාධකයක් නැ නිසා ඕක ගැන දැනගෙන වැඩක් න අපි දැනගැන අත තියෙනකොට දැනෙන ප්‍රමාණයක් හැ්පෙන කොට තියෙන ප්‍රමාණයක්. පට ව්‍යපෝතය ජෝ අයෝගෙන් අපි බාහිර ලෝකයේ රූප ධර්මය චත්තතාරෝජ මහා පූතතා චතුන්රංච හා භූතන උපාදාය රූපන් කියලා බුදුරජාණන් වන්සේ පටිචි සම්පාද විභන්ග සූත්‍රයේ දර්ශම නම රූප ධර්මය විග්‍රා කනවා. සතර මහා භූත රූප කියල කියන කොට අපි දැනගණ්ඩෝනේ. අපේ අදදකින් ක්‍රමය අනුවයි මේකට නන්දාල තියන්නේ රසාහින විද්‍යාවනුව නෙම ඉ කියලා. රසාහයන විද්‍යාවනුව දාන නංගොලින් අපේ නිවනට කිසි සම්බන්ධයක් නෑ අපි මේ ලෝකයේ අත්දකින්ට කිහිල්ලා අපි අපි ඒගැන හිතන තදට දැරෙනකොට පුරල්ලට දැනකොට පටවී ව්වා අන්නේ විදිහට ගැනගන්න මට කල්මතුවා ඉති හාලා ඇති. ර අි බාහිර ලෝකයේ නාම රූප අදක විගේන. සලා එතන මැවනේ නාමයහා රූපය නිසා නද වි්ඥානය තමයි මේ නාම රූපයෙන් මවි මිනුකෝ සති නාමරූපන විඥානය කෝසති නාමර තවත්ව නව ක්‍රමයක් මෙ කියල දෙන්න. අපි සාමාන ප්‍රගට ක්‍රමයට ගිහිල බලු මිසර වෙලා මේ නාමරූප විඤ්ඥානය මේක මව වේ සංකාරය සහෝසති විඤ්ඥාණන්හෝත මොනාද මේ සංකාර කාය සංකාර වචී සංකාරෝ චිත්ත සංකාරෝ චිත්ත සංකාරෝ කර්මය ගැන්න නෙමේ මෙතන කිවේ. කාය සංකාරෝ කියනකොට කියන අශවාස පස්සාද. වචී සංකාර කියයනකොට විතක්ක විචාර. චිත්ත සංකාර කියනකොට සඥා වේදනා. දැම් මේ අපි ලෝකය රහබලන්න හදාගන්න පසුබිම තමයි මේ. උම කරන්න ලෑස්ති නොව හරිද සිතිවිලි මවල විතර්ක විචාර කරල ලැස්ත නොව විඳීන් හැඳිනෙන් ඔස්සේ ඔය යන්නේ පටි්ෂූපාද විභංග සූත්‍රයේ දී බදුහන්ප්‍රණන් වහන්සේ එක කියල දුන්නේ ඔතෙන්ට ඔයි විද මේ වැඩේ කරන්නේ යයි ඇයි මේ සංකාරුපතින අවි්‍යාය කෝසති සංකාර අවිත්‍යාල මේ වෙන්නෙ මොකද දන්නේ අඳුරු යතපත ගානවා මේ නාම රූප මැවිල්ලයි මේ මං අත්දකින්නේ කියලා නොදැන සිටීමතමා අ්‍යාව බුදුහදුරන් වහන්සේ අවිද්‍යා විස්තර කරනකට දුක්කේ අඥාන දුක සමුදේ අඥාන දුක නිරෝධය අඥාන දුක නිරෝධ ගාමනය පටිපදාය අඥාණන් කියලා හොදාලා. දුකකි වෙමකට්ද ඔය කතාකරපු අවිද්‍යා සංකාර විඥාන් නාමරූප සලා එතන පස්සවේදන අතන්නහා උපාධන බව ජාති ජරාමරණ තමයි දුක. ඒක නිකම් අපට හෙම්ිරිස්සාාවක් හැදුන හරි දුකයි කියෙන මට්ටමට වලා බොහොම ගැඹුරයි. . ආෝකට හර කසාටික බිප්ම හරි කොත්ත මලිටි බිප්ම හරිකයට. ඒහෙම්ම දැම් මේ බව ප්‍රශ්නය විසඳන්න්න පුළුවන්කමක් ඇත්තේ. නේද ඒ නිසා දැන් අපේ බුදුරජාණන් වහන්සේලා බෝසත් අවදී පටිච් සවපාද හොයොපු පැටික් එක. ගෝතම සූත්‍රය ඔය ක්‍රමයට තියෙනවා. විපස්ස සූත්‍රය ඉටොඩා ගැඹුරට ගිහින් තියෙනවා මේ විපසසි බෝසතාාණන් වහන්සේ යන ගමනේ. අපේ සූත්‍රවල කාරණාව තියන මෙතැන බලකේන්ද්‍රයේ කොතනද තියනෙන ඔ අවි්‍යා සංකාර වි්ඥා නාමරූප සලාඇතට පස්සවවිතනා තන්නහා උපාධාන ක්‍රියාකාරිත්වයෙහි බලකේන්ද්‍රයේ කොතනද තියන්නේ විඤ්ඥාන නාමරූප ඕක බෝසානන් වහන්සලලා හොයාගත්ත හැටි ලස්සට තියෙනවන කොහොමද ොයාගත්ත දැන් ආව හරි තැනට කොතෙන්ට දාවඔන්න අරවිදිර ස්යාගෙන ස්වායාගන නොවන්වහසලා . සලායතන දැනට අවයිගමු කුමක් ඇතිකල් ලිද මේ ආයතන. නාමරූපය හෝ සති සලා ඇතනහෝ. නාමරූපය කියලක දැන් අපි කතා කළ අනේ එකත් තව මේ සම්බධ තාව කතා කළේ නෑ නම්කර ගැනීමක් ඉතරේ තාම කළේ. නාමරූපය සමුදයේ වෙන්නේ කුමක් ඇති කල්ලිද. වි්ඥානය විඤ්ඥානය සමුදය වෙන්නේ මගක්කන නාමරූපය අන්නහැරව ජුටර්න් ගැහුව වගේ වැඩක් එතන වනේ. ? අන්න උන්වහන්සල දැනගත්තා. නා රනාම රූපමවන රූපය නාම රූප විඤ්ාය මවනව වි්ානය නාම රූප. ව්‍ය වසයෙන් එකනෙකට ප්‍රත්්‍යය මේක. දැම් මේ ප්‍රත්‍යයයි වෙනවායි කියන එක තයනු ගණ්ඩත්වන. අපි සාමාන්‍යයෙන් ගහයකින් ගෙඩියක් හැදෙනවාවගේ මට්ටපට තම හේතුපල ධර්මය බදකින්නේ. සාමාන්‍ය ලෝකය හේතුල ධර්මය දකි නය විදියට. පලය තිබිල හේතුව තිබිල කාලයක් ගිහින් ඔහුම පලයක්කුත් ඇැවිල්ලා. එහෙම එකක් නෙමේ ඉමස්සි සති ඉදන් හෝති මේ ඇතිකල්ලි මෙය වේ. මේ සති කියල කිව්වේ අවුරුද්ධකට කලින් කතන්දරයක් නෙමේ. මේ මොහොත සමුදේ වූ අරකාපු අතිතක්කෘදන්ත අර්තයෙන් ඒ ගණ්ඩ. සමුදේ වූදේතමා ඉම සති ඉදන් හෝත එතන නෙම විතල සති ඇතිකලියක සාපේක්ෂයි. සාපේක්ෂ අය කෘදන්ත කතාවත් ඕන්නෑ ඇවිතෙන්ට. අප අහුවෙන්ට ගිහිල්ලම ඒ කෘදන්ත කතාව ඕනොරන්නේ අතීත කෘුදන්ත කතාව ඕන කරන්න. ඉමස්වෙන් සතිී දංහෝදේ. අපි සාමාන්‍යය ව්‍යවහාර ලෝකෙන් මේ හේතු පල සම්බධතාාව ගෙනක් හිතල බලෝ. අපි හැම දෙයක්කටම වචන දාගන තියෙනවන මේ වචන දාගන තියෙන්නේ. අතීත වර්තමාන අනාගත කියන්න කාලත්ත්‍රයට පුරුල් කරලා අපේ අදදැකින් ලෝකයක් මවා ගැනීමක් වගේ අපිට එහිතන නිසා. දැ අපි හිතමු ගින්නට ආහාරයක් ඕන නැන මතුඩ. ගින්නට තනියම් මතුවෙන්ට පුළුවන්ද ගින්නට තනියම් මතුෙන්ඩ බෑ. ගින්නට ඉන්දනයක් ඕ ගින්නට ඉන්දනයක් න්න ඉන්දන තුකොට දිගින් දිගට තිබිලද. නෑනේ අපි තිීන්දෙන ඉදන පිරුහල්ල එහෙම තියෙන හිද. ගෙදර දර්මඩුව තියනෙ ඉද කුස්සේගේ ඇස්ටැන්කිය තියන ද ඉන්දන දිගටම තියෙනවයි කියලා. සාමයි ලෝක ඇයට හිතෙන්නේ මයි. නමුත් ඉන්දනයක් වන්නේ යමක් ධහනයවන විටයි. අග්නිය සාපේක්ෂ කරගනයි ඉඳනය ඉන්දනය සාපේක්ෂ කරගෙනයි අග්නය. අන්න ඒ වගේ කියල හිතාගන්නම. ඉතින් ගෝම හරි ඔය විඥාන ඇතිකල් එකගෙන නාමධර්ම පවත් නාමධර්ම සමුදේවන්නේ රූපධර්මයක් සමුදවීමක් එක් අයි. රූපධර්මයක් සමුදේ වන්නේ නාමධර්මයක සමුදේවීමක් නාම ධර්මයන්ගේ සමුදේවීමත් එක්කාය. මේවා වෙන්වෙන්ම කොහෙ හරි තැන්වල තියෙන දේවල් නෙවෙයි. නාමයි රූපයි දෙකට සමුදේ වෙන්ඩ බැත් ඒත් අනියම ඒ දෙන්නට ඉතරක්. ඒ නාමරූප කියන එක එකක් හැටියට ඒකකයක් කර වුණොත් විඤ්ඥාණයඊට සාපේක්ෂෝමයි සමුදේවෙන්නේ. නාමරූප මවන නාමරප විඤ්ඥාාව. රි පුදු්‍ර මහරහතන් වහසේ නල කලාප සූත්‍රයෙන් පෙන්වා උපමාව. දේ නල කලාපයව අනමඥ උපනිසාද ඉට්ටයු. බට මිටි දෙකක් එකෙනෙට උපනිශ්‍රවයෝ හෙතු කෙලින් කලා එකනකට තෙහෙත්තුවට තියෙනවා උඩ කෙලවරව දෙකෙන්. දැහිදින් දෙක තියෙන කෙලින්නේ එකක් ඇත්දොත් අනික වැටිය ඒකං අපකට්ේ අපරාපප තියහෙයින අපේ රාහතන් වහන්සේ ලත් අපේ බුදුරජාණන් වහන්සේ ලත් මෙය හරම ව්‍යවහාරික සරල්ල ජීවිතයක මනුෂ්‍යයට තරම් ගණඩ පුළුවන් උපමාරූපකෝොලින් තම අපට කරුණකාරණ පෙන්ල දෙන්නේ. ඔය අපි දැන් කියට කිය අගනන්ද කතන්දරවාගේ එක පුළුව ගොතිම දි රගි ක කියල ගනකොට නිග ගන්න නෙම නික මහාමතු සංස්කෘති වචන ඇදැ වෙනවා. ගින්න අපිගේ මේ ලිපත්තු කගන්නකොට ේරුම්ගන්න පුලහ එකක් මේ එක නේද ආගක අපි තේරුම් ගන්න එතකොට මේ සත්්‍යය බෝසතාණන් වහන්සේලා දැක්කයින් පස්සේ උන්වහන්සේලාට ඇතිවුණුත් ලොක්කු අවබෝධයමකත් අධිගතවකු මෙයායන් විපස්සනා මක්ගෝ බෝධාය යතිතන් නාමරූපසාහ විඥ්ඥානය මේ නාමරූප විඥානයක දැනගත්ත ඇම් පස්සෙ වවහන්සේලාට කියවුණේ මේ කයි විපස්සනා මාර්කය මට අවබෝධ වුණා හරි දැන නේද ආ බුදුර බෝසතාාණන් වහන්සේලාගේ හොදම හොයා ගැනිල්ල එෙතන ති. එතන මයි විපස්සනා මාර්ගය මට අහුනාකිවේතෙක් උන් වහන්සලට ඕනේ ඇයි එහෙම ඒකට විපස්සනා මාර්ගය කළ කියන්නේ හරි අධිගතෝකූ මෙයායන් විපස්සනා මක් වූබෝධහය අවබෝධය කරා ගමන් කරන්න ධර්මාවබෝධය ලබන්ට අවශ්‍ය කරන විදර්ශනා විෂය මට හවූුණ විදර්ශනා විෂය තියෙන්නේ කොතනද අපේ ආයතන හයත් වි්ඥාල නාම රූප ක්‍රියා කාරිීත්්‍යය තුළ. විදර්ශනා විනිවිධ දකිනුවනේ අපි දකින්නේ දිකින්තිකට සසරන් ගාපු එක්කෙනෙක් නේ අපි දකින්නේ එෙමන නමුත් අපිට සිදුවෙන්නේෙමකක්ද මොහතක් මොහොතක් පාසා මේ නාම රූප අත්දැකින් අනු රූප අල්ලගන රිඳීන් අල්ලගන හැඳනී අල්ලගෙන දැනීන් අල්ලගෙන චේතන අල්ලගන මම මැවෙනවා මොහතක් මොහතක් පාසා මම මැවෙනවා සිත් ප්‍රවාහයේ ක්‍රියාත්මක වීම යම් තාක්ද මම මැවීම ඒතා. අප ටිතින් මම ඉන්නවද නැද්ද කියලා ටිකක් නොතේරෙන වෙලාව තමයි නින්ද ගේ වෙලාව. මොකද සිතිවිලි පහල වෙන්නේ නැතිහින්ද හැබැයි හීන එහෙම පෙනිච්චෙව්වා මතක් වෙලා එනවා ඇැරුහම්. මං ඒවිලාවෙෙනම් මට හිත නැත්ත දෙයක් කියලා බලප ම දැකල තිනෙ හි ය මේ මතක් වෙලාඇ. ි පොඩි යන ො නසට නිකං ඉඩ බෑනව ඇගටල වැදිල ඉන්නකොට මානසත් මොනමොනව හරි නිකම් පොඩි ස්නායි තෙරපීම් කරනවා යිති අපට ඉන පේ නොදකුටඉතිං එතකොට අපේ ම අපේ හිත තමයි අපි දිගු කලක් සසර මේ පවත්වොගෙන ඇවෙල්ලා සිතවසයෙන්ද මනවසයෙන්ද වි්ඥාණ වසයෙන්ද අපි නම් කලාම එකන. චිත්තන් හිතිපි මනෝ හිතිපි වි්ඥාණන් හිතිපි කියලා. දීගරත් මිඳන් චිත්තන් සංකලිට්ටක් රාග දේර රාගිණ දූසයන මෝහේ. රාගදෝස මෝහයෙන් සිත අපිකිිලිටි කර ගත. මේ සිත නිරන්තර වේගොවත්ව සබදය රෝධවෙමින් ක්‍රියාත්මක වෙන. ඒ වේගට මට උපමා පෙන්න්න බෑහැකිල බදුරජාණ වහන්සේ වදාළ. එහ පෙන්නට බෑහ කියල ඒ තරම් වේගවත් කියලා ලව පරිවත්තං චිත්තං. මේ විඤ්ඥාණ නාම්රූප ක්‍රියාකාරිත්වය තමයි බලස් කේන්ද්‍රය. මේ බලකේන්ද්‍රයෙන් බලගම් නොනකොට තමයි නැම් උඹ දෙනකුට තියෙන ප්‍රශ්නයක්න අර බෝසතාාණන් වහන්සේල විඤ්ඥානය නාමරූපවනවා ඉට පස්සේ ා vinyane, 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 vinyane ා විඤ්ාන නාමරප විාන මවන ඤඥානය වෙසි නාමරූපවනවා කියලා ආපු හැරෝනගේක් එසකට අවි්‍යා සංකාරකු කෙලහිත නොම්ගකටනෑ කෝ අවි්‍යා සංකාර මොකගෙන හිල්ල දේ ටික කෙහිතෙනවා දැන් අපි කවුරුත් තින්නේ අවිද්‍යා සංකාර දෙයක තමයි. මං එන්නවා මට අත් දකිට දේවල් තියනවා අන්න අවිද්‍යාව. එතන ඉඳගන මගේ කය ලෑස්තිකර ගන්නවා ? මගේ විතක්ක විචාර සංකල්ප ලෑස්තිකර ගන්නව න මගේ වන්දනා මේ වින්දනය නම් හරිශෝක්නය ඒ වින්දනය ලබන්ඩ මම ලක් ලෑස් තිෙන නේ. ඒකට අදාළ සඥා වැඩ කරනවා සංකාර තුනම වැඩග ලකාය සංහාරු වචී සංහාරු චිත්ත සංකා. මේ පසුපින් ක්‍රියා මාර්ගය ඉදිරියට පයිනවා කොවද සංහාර පච්චා විඥාලක් විඥාණන් නිකංහා වෙන පටිස්සවපාද කියනකොටකම් පෙලටන අපි කියන්නේ කියනකොට වෙන කියන්න බැහැ ක්‍රමයකට පෙළට කියන්නවා. ට කිව්වගවම මේ පෙලක් තමයි කියලා හිතාගන්න පෙලක් නෙවෙයි විඤ්ඥානය සමුදය වනා කියන්න නිකන් සමුදය වුණා නෙමෙයි නාම රූපත් සමුදය වුණනා සලායතන සමුදය වනා පස්සයක්ත් සමුදය වුණා වේදනාවත් සමුදයවුණ තන්හා උපාධන බව ජාති ජරා මරණොක්කම සමුදය වුුණා සමුදේ වෙලා තියන සමුදේ වෙනවා ඉතින් මෙන්න මේ හ සන්ධස්ථානය අපේ බෝසතාරන් වහන්සේලා හොයා ගත්තායෙන් පස්සේ. උන්වහන්සේලා දැක්හා මේ විඤ්ඥාන නාමරූප මවනකන් නාමරූප විඤ්ඥාන මවනකං තාවතා වට්ටන් වතතිීඉත්තම් පඤ්ඥාපනය මේ සංසාර වටේ ඉදිගට යන්නෙ තෝක ඉද තමයි කියලා. එතකොට ආත්මයක් නැහැ සෝකරෝති සෝපටි සංවේදී ඇදති හෙතම කරයි හෙතම විදිී කියෙල කියන්ඩ කෙනෙක් නෑ උපදින්නේත් දුකම උපදි නිරුද්ධමන්නත් දුකම උපදි දුකම මේ වවෙහි උපජ්ජමානං උපජති දුක්කන් නිරුජමානන් නිරුද්ජති. නේද දුක නිරුද්ධ වනොත් මංඉවරයි කියල බයන්න දෙයක් නෑ. මං මවා ගත්ත එක්කෙන අනින? බදුරජාණන් වහන්සේ කාලය අපේ ආනද හාමුදුරු භික්‍ෂුන් වහන්සේ ලාමතලා පුංචි බණක් කියෙන. මං මේ ශාසනයට නවකයෙක් කාලෙ ඇවැත්ති පුන්නමන්තානේ පුද්ධ හාමුත්‍රෝ අපට මෙම බනක් කිව්වා. නැවද නැවතත් මේ බණ මෙහෙම කිව්. උන්වහන්සේ අපට බොහෝසේෙන් අනුකම්පා කළා මකදද කියලතුන්නේ. උපාදාය හෝ ආනන්ද අස්මීති යෝති නෝව අනුපාදාය. ල් ගත්තොත් මයි මම වෙමි යන්න වෙන්න වෙන්න නැත්ත නෑ රූකින්චඋපාදින් වත් මොනකක් උපාදා රූපන්ංඋපාද අස්මීති හෝතින අනුපාද රූපය අල්ල ගත්තුත් තමයි මොනවද මේ අල්ලන්න රූප නාහමය විසින් මහොල දෙන රූපන විඥානය විසින් මවල දෙන නාමය හොස්සේ අපි අල්ල ගන්න රූපනේ හරින දැම් මේවා. ගබඩා කරන්න දෙහක් නෑ අල්මාරියුල දහන්න බෑපි මවුලාට. වේදන උපාදා අයාස්මීති හති නවනුපාද ින්දනය අල්ලගෙන තමයි මම වෙමියන්න වේ. නැත්තන් නෑ. සඥන් උපාදා අස්මීති හෝත. නොවනුපාදා සංඥාවල්ලගෙනයි මම වෙමියන්න වෙනේ. නැත්තන්නේෑ. සංකාරය උපාදා අස්මී හති සංස්කාර අල්ලගෙනයි මම වෙමියන්න වේ. නැත්තන්නෑ. විඥානන් උපාදා අස්මීති හෝති. විඥානය අල්ලගෙනයි. අප අල්ලගන්නනේ ආං උපාධනන උප කියන කිය සමීපය ආධාන කියන්නේ ඇදගන්නනේ එතකොටට මේ සිද්ධිය අපි තේරුම් ගණ්ඩුන බනාහලා නැත්තන් සූත්‍ර කියවල කියව්වට එක පාරට එන්නේ නෑ එක පාරට අපේ මනසිට වැටෙන්නේ එහින්දා දැන් අපි බලමු මෙතනද අපි මොකක්ද මේ නාම රූප අත්දැකින් ලෝකය. අපි අනිත්‍ය වසේ බලට ඕන කරනය ගැන. ඇති වුණ නිරුද්ධෝනාාව ආය ඇති ව ඒ ඇතිවෙන්නේ. මොකද නාමරූප විඥ්ානය විසින් මවන නාම රූප නිරුද්දධ වෙනකොට නේද දැන්නේ ඔතන තිෙන වි්ඥාණ මවනවා නාම රූප මවනවා කියල දෙයක්ත්ව නේ දැන් අපි ඕක තේරුම් අරගම්මු දැ අප අපේ සිතේ නාමධර්ම කොටසක් ඇති වෙන කොට. වි්ඥානය නැතුව පහළ වෙන්නේ. හැබැයි නාමදමට දිගට තියාගන්ඩ බෑ. විඥානය විසින් ඒ නැම තන්හා විසරට දල් ය නාම ධර්මයව. ඒ නාමධර්මයට තිබුණයි කියලලා විඥානයට දිගට ඉඩ බෑ. ඒ නාම ධර්මවලින් මේ මේ ව. වේදනා සංඥාජේතන පස්සු මනසි ඒ නාම ධර්ම විසි වි්ඥානය මවනු ඒ නිසා මේක අන්‍යමං්‍ය පච්චයයි කියලා කිව්වා මේ අ්‍යමං්‍ය පච්චේතාව තුළ ස්තිරසාර ධර්මතාවක් නෙමෙයි පවතින්නේ ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපට අනිත්‍ය සඥාව වඩන්ඩ කිවේ මමත්වේ මැවෙන තැනයි මේකේ සමුදය නිරෝධ පෙනෙන් නැති නිසා අපි මේ එකක් හැටියට ගන්න අන්න සක්කායි විච්චියය. සමුදය නිරෝධ ක්‍රියාවලියක් කියලා අපි දකින්නේ අපි දකින්නේ එකක්. දැමේ ඔල්ලෝසු දිහ ම බලාගෙන හිටියොත්තය මට දිගටම පෙනෙ ඔලෝසු එකම ඔල්ලෝසුයිදිය. නමුත් මෙතනති මෙහහි සිදුවෙන පරිවර්තනය අපට පෙනෙන නෑ. අපි එවුණට ටිකක් බලුන් මෙතන පිරිසක්වාට වෙලායින්න. එක්ෙනගේ මුහුණුවව දි බලාගෙන බලාගන්න බලාගෙන බලාගෙන නකොට අපට පේනවා බලන බල එක්නගේ මුහුණුවරෙන් මුහුණුවර වෙනස්සේ වෙනස්සෙම දැන ට මේත් කටු දිහ ලාගෙන හිටියුත් වෙනස්ීම ඒක වෙනස්සීම නැබේ අපට පාලන හිදය අපි දකින්නන බාහිර දේවල්ලු වෙනස්වීම අනිත්‍යතාව නෙමේ එ අපේ බුදුරජාණන් වහන්සේ අනි්ච සංඥාව වඩන්ඩ කිවේ මොකක් නැති කරන්නද. ඔන තේරුම්ගාඩ. අස්නිි මාන සමුගගාතායි. අනිච්ච සඥා භාවි්‍යතම්ප අස්මි මාන සමුග ගාතායි. මේ රූප මැවුනෙ කොහේද මෙහෙ. විඳී මැවුන මෙහේ අපේ මනසි මවා ගත්තේ. හැඳිනින් සංඥා මවා ගත්තේ මෙහෙ චේතනා සංස්කාර ගොටනගවේ මෙ විජා ගොටනගුවේ මෙ. ූපන් උපාදා අස්මීතිද හෝති කියෙන දැන තන තින්නේ ඒ මවාගත්ත එව්වයි මම වෙන්නේ දැ අපිට සාමාන්‍යයෙන් සිවුන්තැන් පේන අපි හිතව මෙ අපට හිතනවා මම ඉන්නවා මම හිතනවා අ දෙකක් එන මම වෙනමයි හිතනවා වෙනමයි කළ දෙකක් වගේ පේනවාන්නේ සාමාන්‍ය ලෝගයන්ට හෙබයි. නමුත් චේතනා ක්‍රියාකාරරිත්වයම තමයි ම. ින්තන මත්තන් ඒව චත්තං කෙලකිව. චින්තේ තීති චිත්තන්නෙේ හිතයි කියන අර්ථයෙන් සිත නෙමේ චිතේ ති නම් කවුරුුවර හිතයිනේ චින්තන මත්තං ඒව චිත්තං චින්තන මාත්‍රයමයි සිත දපි පටවයාාපෘතය ජෝවායවරම්බලු ඒකතුහොද දෙදයක් තේරුම් අරගණ්ට ට දර්ශ නිගසරු පැම් ග තියනවා අපි ඉති ෙන පට තදගතිය යුක්තයි. පටවිය වෙනමයි තදගතිය වෙනමයි. ද්‍රව්වේ වෙනමයි ගුණය වෙනමයින. එමනේ සාමායි ලෝක හිතන්නේ. නමුත් තවත් ගැමුරට යනකොට කක් කලත්ව මේ පටවී. රලු ගතියම පටවී හිල කිව ඒත් අපට තාව දෙකක් වගේම තමයි පේ. නමුත් අපි තේරුම් ගත්තවොත් මෙම හෙම. තද බුරුල හෙල කියන්නේ මගේ අදදැකීමය. උණසුම සිසිල කියන්නේ මගේ අදදකීමයි. තෙතමන බැඳෙන සුළු ගතිය මගේ අත්දැකීමයි. චංචලක්තුය සැලෙන බව මගේ අත්දැකීම මේ අදකින් හතරතමයි අපි ලොබ. කට අර ද්‍රව්‍ය ගුණ දෙකක් හැටියට හිතනය වහම නැතුව යනු. අපි මේ ලෝකය අපේ කෙලෙස් තුළින් අපේ පුහුදුම් දැකීම තුළින් අපි කරලා තියෙන නම්කිරින් විග්‍රහකර ගැනෙන් අහෝසිය ලයනවා ඔන්න ඕගයි මේ බුදුහාදුරණන් වහන්සේගේ දහම තියන විශේෂතාවක්. මම හිතමි නෙවෙයිනේ. එනිසා නිච්ච සං්ඥාව වැඩිය යුත්තේ අස්මි මානය උගුලවා ලන්ඩයි. වේදනාවෙන්තුරුව රූපයෙන්තුොරව සඥාවෙන්තුොරුව චේතනාවෙන් තුරව දැනීමෙන් තුරුව මම යන්නක් නෑ. මේ ක්‍රියාකාරිත්තු පහම තමයි මම. උපාදානස්කන්ද අනිත්‍ය වසෙන් දකිනව නම් කියන්නේ අපේ සිත්තේ සුභාව සිතේ පාලුව වෙන සුභාවය අනිත්‍යතාවත් දැකීමයි. ඒවා අනිත්‍යතාවෙන් දකිනව කියලා කියන්නේ අස්මි මානය මවන තැනම අනිත්‍යතාවත් දකිනව කියනකයි. මම වෙමි යන්න මාන හිතා ගැනීමලක් හිතරයි. අස්මීති බික්වේ මනදමේතන්. මම වෙමි යන්න හිතා ගැනීමක් පමණ නෙද. අස්මීති භික්කවේ ම්‍යය ම්‍යතං මඥතයක් හිතා ගැනල්ලා. දැම් මේ කතා කළේමනොවද සජානයති මට්ටම යවර කර පැත්තකින් තේල අභිජානනාති මට්ටමෙන් ලෝකයේ දකි. ඔය වැඩේ පුරුදුුවවෙච්චි ගෘහස්ථ හා භෝගයෝ ගැනතමේ අර කලින් කතා කළෙත් ත. එක තේරුම සක්කාය දිට්ටිය ප්‍රාණය කරන එක්කෙන තුළ ප්‍රාහණය කළ එක්කෙන තුළ සක්හය සමුදය යවර වෙලා . දැ මේක කතා කරනකට හිතන එහෙන ව්‍යවාරි ෝකයේ බිඳ වැටින නේද විදි චිතන් ග හම කියලා. ව්‍යවාහාරික ෝකය එච්චර තියාග්ඩ කලබල වඩ ඕන කරන වටි දෙයක් නෙමේ. එසේ එනමුත් ව්‍යවාරික ලෝකය බලන්න අපේ බුදුහාදුර. ට කියැන ිකක් ෞෝකකත්ත ගුරහත්ත සමාජයයේ බමය බණ වැඩියෙන් ආහන නිසාම මෙහෙම කියන්නේ. ආර් ශ්‍රාවක කියන වචනය පාවිච්චි කල බුදුහාදුරුව ආර්ථිකය ගැනත් කියල දුන්න ම ඒකටත් වාකයක් කියන්න අපි ගම පතකම්ම සූත්‍රය අංගුදුරණක ඉද ගහපති අරාවක එද ගහපති අරිාවකෝ උට්ටාන් වි්‍යාධිගතෙහි බාපල පරිචිතයෙහි සේදාවක්කතෙහි දමිකෙහි දම් ලද්දෙහි බෝගයේහි අත්තානන්සුකේති පිීනීති සම්මාසුකම් පරිහරදි කියල වාක ඇත්ති නේ ගෘහපතිය ආර්ශ්‍රාවකෙක් මේ හාමුදුර කෙන ගැන හිතල නේ අරරිසාාවකෙන වචන පාච්ච කළ ග්‍රහස්ත හරිද උත්සාහෙන් වීරයෙන් බාහුබලයෙන් යම කුපේල තමා සැපතට පිනවීමට පත්වවා. ම සැප පරිහරණයක් කරනවා කියල වචනය වදාළ බුදුහරතු. දැම් මේ බන ඇහය කියල මේක නුත් වැඩන්න නෑ මේ ඉටමත් ඔන්නම මාරම් අ ගුට වෙලාට ඉන්නවා කියලලා ඉඩද ලැස්තින්න නෑ අ බයපා කිය කියන්නේ. මනා සැප පරිහාරණයක් කරනවා. නොමන නොවේක කියනක නැතුකුට. දැන් ලෝකයට තිර දෙයක් තමයි අපි පන්සිල් දෙනවා කැ සාමානය පන්සිල්වත් රකින්නට ඕන කියලා සම්මතයක් තියෙන ඕන න කොරගන්නම බැරි වැට ඕකන නද ඒ නිසා බලු බැලු ඇත පන්සිල් කැඩි ත්ත හය තියෙනවා ඇති පි දැන් ඉස්ර වගේ දේ බුදුහාහදුරු නොව අපි වගේ සමාජය සමාජයක් මේකවර සිල්ුවත් කරන්න මහන්සිගත්ත නෑ බුදුහාන්දුරුව මාන්සි ගත්තේ මේකට තැන් ලෑස්වෙච්චි පිසක් ඇවිල්ලා ඉන්නවා. ඒඇයට දැම්ම මේ පණිවිඩේ දෙනවා. හැබැයි මේ වෙලා මේ පණිවිඩේ ගණ්ඩ බැරි කෙනවුන මේ බනාහනයක වටිනවා. ඇයි. වුවමනා වැඩේට මනස සකස්සෙන්නේ මෙය ඇහිල්ල තුළයි මෙනෙහි කිරිල්ල තුළ. හරිද. එ නිසා, මේ අහන්න ඕන මේවා අයිංකරල දාලා නේ එච්චරුවේ මිනිස්සුන්ට කියල වැඩනෑ මේ නිගන් ටිකක් කිව්වම ඇති කියලා ඒකාරියන්නේ. ඉතින් දැන් ඒ නිසා මට සිද්ධවි නොම් මේ ධර්ම දේශනාවේදී සිතිවිලි ක්‍රියාකාරිත්වය වැඩ ගැන හැටි ටිකක් කියන්න නැත්තැ ෑන අඩුවක් වෙන ඕන. මට මේ සාකච්ඡා කරම සංවාද සීලියයෝ කරන කරමේ තම වැඩියන් කරලා. කියාගෙන කියගෙන යන ක්‍රමේ මට අල්ලාෙන එච්චර. ඒක වෙන්න මොකද මට මතු වෙච්ච හරිය කියලා යන පසේ හිතනවා වූමන හරිය කිය වෙලාන්න යන කියලා. සාකච්ඡා කරන වනම් අන්න නියම තැනටයවා. අපේ සුත්‍රදේන බලු ම තියෙන බුදු හර උදිගින්දිගට පෑයගම් කියපේ න ප්‍රශ්න කරනවා පිළිතුරු දෙනවා ඒ එහෙමන මේ මෙහමයි කියනො එවිදිී සාකච්චා තියන අන්න ක්‍රමේ. සම්මක සංනිවේදන එතම ධර්ම සංවිදන ඉහළම එක ඉතින් දමං කියන්න පටන් ගත්තම ගත මේ මේ සිතිවිලි ලෝකය කොහොමද සහස්සෙන්නේ කියලා. ගෘහස්ථ සමාජම ජීවිත ගත කරන අයගේ කුතුහලයන් සංසි දෙන්න තම යර ්‍යග පජ සූත්‍රයෙන් කරුණු කිවේ පත්තකම සූත්‍රයෙන් කරුණු ටිකක් මතක් කළේ. අනන්ත අප්‍රමාණ කරුණු තින විදයට මතක් කරන්න එකට ඒවා ඉතරක් කිවෙනවා ැ මරනවා මේ පිග තුන්ට වෙෙස් නුවනින් බල හැටි කන ගඩන. ඒ සඳ හාපි දැන් තේරුම් ගත්තා ඇසටට රූපයක් පෙනෙනවා කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් පුරුතුවෙලා තියෙන්නේ තියෙන දේවල් පේෙනවා කියන හිතන්න. මොකද ඊය බලපපුහමත් යක එතන තිබුණා දැනුත් බලපුහම එතන තියනවා. හෙට බලුවොත් ඒත් තියයි ඉතින් තියෙනුවනි බාහිර ලෝක. ඒ තියෙන ඒ එක ගැන ගැන අපිට කරදරවන්නඩ ඕන නෑ. අපට එය සමුදය වෙන්නේ දකින විටයි බලන විටයි අපට සමුදේ වෙන්නේ බලන්න විටයි ඇහෙන විටයි ආග්‍රාණය වෙන විටයි රස දැනෙන විටයි ස්පර්ෂ දැන්න විටයි කල්පන වෙන විටයි දැන් ඔය සමහරයට උුණහරිතයන ප්‍රශ්න ගැන යගල අමතක කළ අමත වෙලා දැන් එයා සාමාන විදිට ඉන්නකොට අපිඉතින් වඩා හිතවත් මටකෙල් දැන් කොමදයා ගර ප්‍රශ්න. එව්වද මතක් කරන්නප ඔන්න මේ අපූරුවට අගේට හිටිමිනිියයට තරාගහිල්ලා. දැන් පරණ අතීතටත් එක තරා ගිල්ලා කියවන්ඩ පටන් ගන්න ඕනේ. මේ අපූරු ටීටය මනු ැට සමුදය උනේ ඒලායි. ඇ? මතක් වුණේ නැත්තගේ. එයා අපූරුවට හිනාවෙවී ඉන්න වෙලාව. නිකා අමුවට නෙමේ දැන් හෝ අලුත් වනාා. කොහෙන් දේකාව. අපි කියෙම ඒක කතා බභාවසය හුවමාරු වෙච්චි ප්‍රශ්නයක් කියලා ඒ වෙලාවාවේ කණින්. දැන්ආය කොහෙන්ද කණින් ටිකක් දුන්නා සිද්ධිය මතකන මනින් ගත්ත මනෝදවාරෙන් ගත්ත මනෝ දම්මා ලම්බඩේ ඒඉතිීන් දැන් අමතක වෙන්නෙම නෑ. ඇ? නැ හිතවතා එහ මංගේ ල එන්න කියල පිට තට්වුව ුදදාාල ගිය හම තාම පැකීපයක් අරක මතක් කන්නවා. අපි හිත හිතා ඉඳල ප්‍රශ්න වැඩිකරගට නැද්ද. හිත හිතා ඉඳ ගැන ප්‍රශ්න වැඩිකරගන්න. හිතුවේ නැත්තන් ඒ ප්‍රශ්නය එන්නේෙ නෑ. අම්මෝ හිතාගෙන යනකොටනේ බයි හිතෙන්නේ කියල ගන්නේ. එන අවුල්ලහක් මේ හදා ගත්තේ. හිතාගෙන යනකොට බයේ බෑ කියලා කියන්නේ. හිතුවේ නැත්තම් බයනෑ. ඔන්න ඕකයි මේ ලෝකයේ දැන් අපට ලෝකයක් වුණා බය ලකයක් කාවන සමුදේවුණා. එනිසා අපි චක්කවංච පටිච්ච රූපේෂ උපජ චක්ව විානන් ඇමදාම කතා කල තිී නෙද අපි බලමේ නම් මෝෂ පටිච්ච ධම්මේච උපති නො ජාන් ක බතැන්. ඒ කතාා කරලා ඉවර කරවාම එතනින් කවුරු අතර කරගන්න අනිත්‍යයෝගෙනවා හැන්නෑ. එනිසා මට හිතුන දැම දැන් තුනේ මන මන කතා කොත් තුන් දයි කියලා මනෝෂ පටච්ච ධම්මේච උපදිච මනෝ ්‍යානන් තින්න සංගති පස්සෝ. මනෝච පටිච්ච ධම්මේජද. මනසයි දම්මයි ම මනස්සට සංකල්පයක් එනකොට තමයි මනසම්මුදේවෙන්නේ එතකක් මනස සමුදේ වෙන්නේ හැබැයි අපට මනස සමුදය නොවනු අවස්ථාවක් අවවෙන්න ඇත්ත යයි. මනස සමුදය ච්චි අවස්ථාවන් ඉතරය අපි ධරන්නේ. ඒ නිසා මනස හැමතිස්සෙම රෙඩි පිට තියෙනවා කියල තම අපි කවුරුත් තානන්නේ. ඇය ඇරිච්ච වෙලා වේන්නම් යලි නින්දටයනකම් මනසටම නසට නසටේ. ඒ ඉදම් මනසට සංකල්ප ආවත්්‍යතරයි මනස සමුදය වෙන්න කියලා දන්නේ ඇයි හැමතිස්ම සංකල්ප නාවක් කල්ල කෙන ඉන්නේ ඔන්න වෙච්ච වැඩි ඒකනද මංචකාම ගුණාලෝකයේ මනෝචට්ටා පවිදිීතා මොන සූත්‍රත මේ ඒනි ජංග සූත්‍රයේන. බුදුරාණන් වහන්ේ දේවත අආතර කියන අපි ඇහින් කණින් නෑ දිෙන් කයෙන් මනෙන් ගත්තේවදැන් අපේ දගම් වසෙන් පෙරාදැකීන් වසය අපි ගවඩා කර කරනතිය. අං අපේ සංඥා ලෝකේ සංඥා ලෝකය අවද නව අපි ලෝකයේ බලන්න කෙලෙස් තුළින් අවදිී වෙලා. කෙලෙස් තුළින් ලෝකයේ බලන්න ගතය තිය මූලි වසෙන්. කෙලෙස් තුළින් බලන්නකොට මට මගේ කෙලෙස් හඳුන්ල දෙනවා අන්න ලස්සන එකක් කියල අන්න කැත එකක් කියලා. ලස්සල කොහෙද තිබුණේ වනසේ. මනෝජ දමාහාචත් ඉතින් එවිදිට මතක් කරල දෙ අනො ඉක්නො එක්කේවා. මේ අපූරුවට හිටිය මනුස්ස යටර්කි මේ පරණ එකක් මතක් කොල්ලා හරි අන යාලුකන යාලුකමට හිතවත්කමට කොහො දැන්යාගේ ප්‍රශ්න කියලා දැනන්න අවුස්සන්න ඇවිල්ලගේ හින්තියෙන්නේ යා ඒමත් කරනන සමරුණේ ඉතින් මෙයා දැන් ඇවිස්සුනාා මේක දැන් සංසුන් වඩ සෑහෙන වෙලාවක් යනවා ඇයි නාම රූප මවනවා දිගින් දිගට ඥානය නමරපවනව නාමරූපය විඥානය මවන කේන්තිය පැයක් අල්ලලා හිටියා එම නනේද ලෝකයාට ඉතිං දැන් හැදිවුට එමකද ලෝබයයි දේශයයි මොහ මෝහෙ නද වැඩ කළේ මෝ හේකයන්න මංගන්නවා අත්දකිට දේ තියනු අපි සරල විදියට ගත්තාම මේටිකන්ට ඉමස්මිංච සවිඥ්ඥානකය කායේ බහිත්තාච සබ්බ නිමිතියේ සු අහිංකාර මමින්ංකාර මානානුසයාඒක තිය නහෝන්ති කියලා ඉතියෙ හෝතිගේපු තැන කම්බෙන්නඇව මිදන එක ගැන කියන්න ගිල්ල කරපවිදයට නහොන්ති කියලා තියන ඒහනම් අපි එකෙන් දැනගන්න ඕන මේ සවිඥ්ඥාණක කාය කියවන ලක මෙතනයි පැනවෙන්න කියල මේ සවි්ඥානක කයත් බහිතතා සබ් නිමිත්ත ේසු කියනකට බාහිර නිමිතිත්. ඒ බාහිර නිමතිකයන්නව බාහිර තියරයව්වා නෙමේ ඒ බාහිරය බාහිරය අත්දකි නොව කියල බාහිරයේ ඔස්සේ අපි මවාගත්ත ඇහි හෝ කනිින්හෝ නෑයහෝ දිවෙෙන් හෝ කයිංෝ මනෙ හ මවා ත්තේ ම බහිද් මනසට සංකල්පයක්කාවනගේ එක බහිද්ධ සංකල්පය බහිද්ධයි බහිද්දාජ සබබනි මිත්තේසු ඔවවා ගැන තමයි අහිංකාර මමා කියන සිං්ඥ සංචාවවෙන්නේ. මමංකාර මගේ කියන සංාාවති නොන්න දැන්ාවන තැනාවන අපට හම්බුණ සූත්‍ර ධර්මයමන මාන මැන ගැනීම තියන්නේ අනුසේ හඳවා ගැනනිලතිය යච අනුසේති තේන සංහන් ගච්ච තිනෙ යමක් අනුසේ වනා කියල කියන්නේ ගණන් වැටනස් ගිනුමට බැරවුණ කියලා අපි සරලවය වාහාරයකෙන් ගහම්මද ලෝකෙ තියෙන අනුසේ වනා කියන්නේ ගිනුමට බැරවුණ අපි දවසේ පැවිසිහතරක් තුළ අපි කොයි තරන් අපේ අනුසේ ගිනුමට බැරකරගන්නවාද බැරකරගත දේවල් අනුව ලෝකේ දිහැ බලන්න. දැම්මම මෑත කාලෙක ඉනම් පත්තර බැලිල්ල නතර කරලදම. ඔයි ඉඳලා හිටලොවය මේ කෙල් ලැවරියක් කඋතාගෙන අප කොල කෑල්ලක් නං ඉතින් බැලෙනවා. එහින්ද දැ රටේ වෙන දේවල් මොනෝද කියලලා මම හරියට දන්නවා අඩුයි. තැම් බලාගෙන ගිහාම ලෝකයයට හිතෙනවා අපි හැමදාම මේ ඒකට කියන්න මොකක්ද මේ යාවත් කාලීන වෙඩෝඕන කියලා ඔකට කියන ඉංග්‍රීසි වචනය කිවහතමයි කට්ටියට ොඳටම තේරෙන්නේ. ්ඩේටෙන්ඩෝ නගෙනනට වැඩක් නෑ අතහැලදාපුහම ගොඩක් නිදහස හැබැයි ඉතිං ම මේ කියන එක හැම කෙනාටම කරනඩ ය ගැම තම මගේ ෘතතිය පට අන්ගනුව මේ සමාජයේ ජීවත්තන ක්‍රියාකාරරිත්තයන් අනු මම නිදර්ශනයකට කිව්ිය අතහලදාන පුළුවන්. දැන් එතකොට පැහැදිලිම පේනවා ඒක දන්න ඇතිහින්ද මටය කරුණකුණේ නෑනේ ද ඊ රාත්‍රිය බණ දැම්ම පස්සේ බන කලින් ලොහුු ප්‍රවත් ප්‍රවත් කියෙන එක කිව කොහතුම මේ ආපදාට ලක් වෙච්චි පිරිසක් ගැන කියන. ඊට පස්සෙෙ මම්බගුරුව බණ වරණෑන් පසේ බුදුන් වදදින්න යනකයිම කරන්නේ. ඒක නැතු ප්‍රෘති තාහල බලන්නම් බලපුහ මේ උතුර ප්‍රදේශයේ ජලගැලිම් මන්දන්න එම පත්තේ බලන්න ඉතින් දැනගත් ඒවෙලාය ජලගැලින්න ගොඩක් පවුල් වෙලා. ඒවා දැනගන්න ඕනෑ ද කටයුතු කරන්න නොනා ඇ මංගක දනගත්තයි කිය දැගත්ත ඉතරනේ ද හොඳයි අපි ගාධ්‍යවල් දැනගෙන ඉන්ඩෝනය දන්න නැත්තන් හොඳ ෑය කියලා පිහිතුවට දැනගැනීම මම තමයි වැරැදම දැනගෙන නොහිට්‍යයා න ඒ ප්‍රශ්නය නෑ මොකක්කාරි. අු අපි ගොඩන ගනවල් ගොඩක් සංකල්ප දැන් ඔන්න ඔකට අපේ බුදුරජණන් වහන්සේ හරි සරල නිදසුනක් පෙන්නනවා. නැ මේ ඉමස්වෙන් සතිීදන් හෝති කියයන එකේ සම්බඳතාාව තේරනවනේ මේක කාලවසයෙන් පරතරයක් ෑ සමකාලීන සහජාත ප්‍රත්‍යතම් බඳතාවක්. දැක් දක්ක කියන්නේ ඉන්දරිියත් පහළ වුණ නිමිත්තත් සමුදය වනා දෙකව සමුදය වුණා විඥානෙත් සමුතින තින්නන් සගති පස්සෝ කෙලකිව දැ මනෝජ පටිච්ච ධම්මේච කියල කියන්න ගහිලන මේකට ාවේ අ උදාහරණ ඇක්ක කියන්න ඕන එකයි මේ ව්‍යවහාර ලෝකයේ ඉන්නයට සරල උදාහරම බුදුහරු දීල තිනව මොහිතන්නේ මේ දේවදහ සූත්‍රය මේ උමාවතියන දෙවදහ සූත්‍රයේ සමවෙන්නවන මට මේමගේ නිදසුනක් කියන්න සිද්ධ වුණනාට ලේසි ඉනි සමමයි කියන්නේ මේ බුදුහාන්දුරු කියල තියෙන නිසාහ මට බයනතුව කියහැකි. යම් පුරුසයකුට යම් ස්ත්‍රයක් දැකලා පිළිබඳ සිතත් පහල නොහොමද සාමාන්‍ය ලෝක සිද්ධියක් නක ඒත් පිළිබඳ සිද්ධියක් පහලඋනයෙන් පස්සේ ද එයා ඒ ගැන මානසිකවරන කු ගොඩනැගිල්ලක් කරනවා? එයා දකිනව අර තැනැත්තිය තවත් පිරිසක් එක පිරිමි පිරිසක් එක කතා බාකර කර උත්සඳීහි නාදදී නවා එදකොට මොක දරයට හිතෙන්නේ නුරුස්ස නැහැගී මැතිනවගේ තරක් ඇති ගැටුමක් ඇතර ශා හරි වැඩේන කියලා බුදුහරුව මේක දෙන්නේ ඊට පස්සේ කාලක්ගහම ද මෙයා තාම කිව්වෙත් නෑ ඇති මෙහෙමෝ දක්තියවා කියලා. ඕන්න වැඩක්නෑ මඟ අතහරදානෝ. අතහැරදානු. ඉට පස්සෙද්දකිනවා තවත් පිරිමින් කුස්සඩින් කතා කර කර හිනාාවීන. දැන් අරාහරන්නේ දැන් කොහෙද ප්‍රශ්නය ඇතුනේ. හොඳටම තේරෙනවානේද සලා එතන සමුදය. අනේ අර්මනුස් ස්‍යධරණෙත් නෑ. ලස්සන අපේ බුදු හාදුරණන් වහන්සේ උපම් හවල්දන හැටි මේ ධර්ශනික හරබර ලේසියෙන් දිරුවන් නැති ව වාක්මාලාව කන්නේෙ මේ අපේ බුදුහාදුරන් වහන්සේ අපට ධර්ම සත්‍යය දුන්නේ අපට ධර්ම සත්‍යය කියල දුන්න එ ව්‍යවා හාරික ජීවිතයෙන් නිදුසුම් අරගෙන දැම් අනෝජ ධම්මාචනය දරයට වනේ ඇහින් ලැබුණ ඉත්වසේ මනෝුණන මනෝච පටිච ධම්මේචුක් පතිච් මනෝ න්නාන දින්නන් සංගති පස්සුන්න මනෝ සම්පස්සය ඇවිදිලා. පස්ස සමුදයා සබබය දම්මා කිය අපි කලින් වාකයකුත් කිවන. මේ පස්සේ වෙන්න මනොවද තින්නන් සංගති පස්සෝ කිවන මනසත් දම්මත් මනෝවි්ඥාන දැ ඇසත් රූපයයක් චක්කු විඥානය කියී කියන පුරද්ධ තිබවුණේ එකත් එහෙම මයි මේක දැ. මනසත් දම්මත් මනව ඥායත් දැ එක් තැංගලාලද. ඒක් තැන් වීම තමයි ඇබැයි එක් තැන් වෙන කොටයි ඔය මනස සමුදේවුනෙත් ඔය ධම්මය සමුදය වුනෙත් මනෝ වි්ඥානය සමුදයවුනෙත්. ඕකතුන් තැනක තිබිලා එකතු වුණා නෙමේ. තින්නම් සංගති පස්සෝ කිව. ඒ නිසාව තුන නිශ් පර්ශය ඇති වුණ නෙමේය? එත් තුනේ එක්තැන්වීම ඉස්්පර්ෂයි කළකිවේ. ඉස්පර්ෂයට ව ප්‍රත්ථය කීපුතැන් තියෙනවා. පසුවනු ලෝකස්මින්ක උතු නිධන කළහගවල් සූත්‍රන ලෝක ඉස්පර්ෂයට නිධානය වන්නේ කොමක්ද. ඒ ප්‍රශ්නයට බුදුරජාණන්හන්සේ පිළිතුරු දෙනවා මෙහෙම කෝමද නාවංශ රූපංච පටිච්ච පස්සා. නාමත් රූපයත් ප්‍රත්වයෙන් පස්සේ වේ කියලග. දැහරිනේ නාම රූපතියන නම් පස්සේ තියෙනවා එතන. ඉදි මේ මේ මොහොද තුළ තමයි අපි මෙහො තේරුම් ගනු. දැ අ හේමක මානෝවකයට බුදුහාදුරුව හ මානවකයා ඉල්ලුවමකන්ද දැන් දැනගෙන කරන්ට දෙයක් මට කියල දෙට. යං විදිත්ව සතුෝචර යමක් දැනගෙන සියහය යුක්තෝ කටයුතු කරන්න මට මඟ කියල දෙන්න. තෘෂ්ණාවක්ෂය කරන්න. බලන්ට කොච්චර ලස් නනිල් නි ඉද දිට්ට සුතුමුත විජඥාතය සු පියරූපය සුහැමක චන්දරාද්ද විනෝද නඟ නිපාන පදමච්චතා. නිවනටම මග කියලා වරයි. මේ මුලු මාත් සසරම අපිාදල තිනෙන කල්ප ගනම් හඇතුවේ මේ ආයතන හාය ඔවවිදියට. මේ නාම රූප විඤාත්යක. මේ රහසාට දැනගන්න අහම්ේන්න සමයයක් සම්බුත රන් වහන්ේ නක් ෝකෙට එෙළිදරව කිරීමෙන් මයි කිසි මන විද්‍යාඥයකුට මේ ගණ්ඩු උඩු හිතගැයි අඩිහිතකිව මොකක්ක අහු වෙන්න කොන්සේෂ සබ් කොන්සේෂක අව නෑ ඔ වි්ඥානවල් දෙකක් රේනෑ පුදුුවන්රු එක මොත තියන විඥානයක. ක් ා එක සොතු වි ායක ගාන විාන එකක ජුගහා විඥාය සිද් දෙක් එක පොදට නෑ කි එකක් පසු එකක් පසුව එකක් චිත්‍රපටිය වගේමයි. අපි මේ ඉදින දජීවත වනව කියලෙන සිිනවාසාලාව දිගාරණ චිත්‍රපටිය බලනාවගේ අපි එදින දාවසය චිත්‍රපටිය දිගාන ඉන්නවා. ඒකට මයි අල්පු ඇලුුණේ ගැටුනේ රැවටු එක්්නයි. තින් අන් සංගති පසු පස පච්චාව ේදනා අන මනෝ සම්පස්සේ තමයි එතන වනේ. මනවුම්පස්සයෙන් උපන් වේදනාව තමයි ඇතනාවේ නේද. දැන්ඉතින් බලාගෙන ගහාම අර දේවදහ සූත්‍රයායනුුවර පුරුෂය කල්පනා කරනවා මේ මනුසේ එක එක එක්කෝ හිනාවිවී කතා කරගරන්න ඕනේ. හිතේ දම්නා සදානන මනු සම්පස පච්චා වේදනනේ යම් වේදීති තන්සජානාති විින්දීම නද? තමයි හැඳ නීම එකැ විඳීම විඳ ගන්න දේ හඳුන ගන්න විදීම අමන මේ යං වේදේති යමක් විදීද තං සජානාතිය ඇයස හඳුනගන්න යං සජානාති තං විතක් ඇති ඒ අනුව දැන් සංකල්ප මෝල මෙහෝ ගිදල හරින්න කියඩ ොත් ඕන කියළයා හිත නොයිට පස්සේ නෑ ඕ නෑ එපා අතැහැරයා බලන්නක බුදුහනු ලස්සටද කියල න ැටිය අ අපිටිනේ. මේ ව්‍යවාහාරික ලෝකෙන් මනුෂ්‍යමයක තේරු ගන්ටවට ධර්මයකයන හරි ශ්‍රේෂ් දෙයක්. දම්මෝ ධර්මයම තමයි ලෝකයාට ශ්‍රේෂ් ධර්මය දන්න ඇත්තං මොන තරන් අතර්මාං වීමක්ද. පළංග ඇටියු නේද අපි ධර්මය දන්නඇත්තං. එලිය වැටිච්චි තැනට ඇදීගෙන යනවා පිළිසිලා මැරෙනවා. නෙද? ොකය උතන තියන. තින්න සහ පසපච්ඡා යංවේදේති න්සංජානති යන් සංජානති ත විතක යන් විතක්කේද තම් පපංචේති අන්න ප්‍රපංචේ. ප්‍රපංච කියල කිවේ මොකද සංකල්පනා ජාලයකට දැම් ඇදි වෙලා එන. දැන් අපි මොකද කර්ඩ වන කියලා තිග ගන්නු වන මෙතර දේ නන්දන්න මේ බන දිග ඩිවේද කියලා අපි ඊළඟට බලමු යං විතක්කේති තම්පංචේති මනස්ස දැම් විතර්කයට විසින්තම යා දැම් මෙහේවන්නේ. තතු නිදානම්පුරරි සම්පංච සංඥයා සංකා සබදා ජලන්ති සංකල්පනය වි පුද්ගලය අවරාව මෙහෙවන. නිදාහගන්න කියයාට යාට ව නිදා ගන්න නමුුණ න නින්ද යන්නේෙත්න මු සංකල්පනනා විසි ඇැරුලතියාගෙන. රි අවුලක් නම කරගත්ති සංසාරණය. අතීතානාගත පච්චුපන්න සු මනොවින්ය ඒසු දම් ඒසුන්න එහම එතන යුරේ නෑ. අතීත අනාගත පච්චුපන්න මනෝවි්‍යයේ ධර්ම අතීතේ ම මෙහම ලබය ලැබවා ඒක තිකට තියාගන්න ඕනෙ කියලා එහෙව එෙනවා මතු මේ මෙහෙම දෙයක්මම් බලාපොරොත්තු වෙනවා එහම තියාගන්න ඕනේ කියලා හිතාගෙනින් න්නවා දැන් එකකි වෙන ඒව්වත් තියාගන්න ඕනේ කියල දෙන් වහන්සේ නේ අතීතානාගත පච්චපන්න මනොවිියයේ සු දම් ස. අපි චක්කුවින්න්න ඒසු දම්මේ සුලින් හම වුර කර කරීට ද මනොවි යේ දැම වැඩේ උක් දීර් ගනැතුච එටියම්ම අවබෝධයට තවට්ටික කනමකද මන සමත කරල තව අපි හරියට කතා කරන්න. දැන් එතකොට මේ සියලු දේ ප්‍රශ්න වනේ මැවිල්ල කැටියට බවවිතාම පැහැදිලි නේද. ඔයිට වඩා කොහේසාසරද්ද. සංහාරකිවවේ මවනයවට තමයි. සබ්බ සංහාර සමත කියල නිවනටිකවේ මැවිල්ල ඉවරවෙන එකට තමයි. එනිසා අපි මැවිල්ල ඉවර කරගඩ අපි දෙනගඩඕන අපි පුහුණ වෙන් ඩෝන අපි ටික ටික පුහුණුුවෙන්න්න ඉගෙන ගඩ ඒමට ටිකත් කියල දෙන්න ඕෝන. දැන් මට සිදුවමින් තියරන්නේෙ මොකද මේ වෙලා. අපි කාටත් එක්ක ඇහට පේනො එකු කනටහෙනෝ එකු නාසයට ආග්‍රණය දන එකු දිවිට රස දයනවා එකු කයිට ඉස් පර්ස දයනවා එක්හු මනසට සංකල්ප මතු වෙලා එනවා. එහෙන අපට නයුක්ත වඩ වෙසෙස්නුවනින් වැඩ කරට නිතරෝම ඕන කරනවා ලැබෙනු තියනෙමකක් කරන්නද. මේ හිත මම හැදුවද නෑනය තු පලවසෙන් හැතුනනේ හිතකන්නේ ද අපි අදදකින් ලැබේ හිතකින් අපි අත්දැකයි ලබවා හිතකින් අහිත් එතකොට අත්දැකින් ලබන්න සිතක් පහලුනා කියන අත්දැකීම ලබුණනා කියනක මේ සිත සිත් මාත්‍රයක් පමණහි කියලා අපි පේනකොට දැකීමක් කියලා මෙනිෙහි කර ගත්තුත් ොපද වෙන්න දැකීමක් පේනවා පේනදේ ගැන සිතිවිලි අ දන්නට යන්න ඇතුව අප එක දැකීමක් කියලක නැබැක නියම තැන නෙමේ හැබේ නියම තැන යන්න නම් මේ මම දකිනව කියන හැදිකීමටත් ඉවරෙන්ඩෙබැ නමුත් මට පේන හිද නම මේක දැමම් ලැ න්නේ මම දකිනවා. මට පේනවා අත් දැකීම සමුදේ වෙලා අයවරහේම. දකින කොටම චන්ද රාගේයට වැටිල යුරයි. තන්නා උපාධන බව ඇවිල්ල යුරයි දාකින කොටම බයහිෙන්ඩ ඕන්නෑ දැන් මේ ක්‍රමවේදය දෙනගන්නකොට. ක්‍රම වේදයම ගදද අපි අරවිදියටට ිහි කරන සරල දෙයක් එමන ඇත රූපයක් සද්ධයක් ගන්ධයක්. ්පර්ෂය ආහාර ගන්නකොට මේ ව්‍යන්ජනය රසයි කියලා හිතනවා දන්න වනතුව යන මේ කමත කලා ඇතටනේ හරි ආහාරට ගණඩ රසයක් රස රසයි කියන සංඥාව මේ ඇතිවෙන්න කියලා දැනගෙනම දැනගනට. දැන් එතකොට මොකද වෙන්නේ කලත් අපි අපි කීම ටික කලක් මෙනහි කරට සතියක් දෙකත් වනක් කතරපක් මකොවෙන්නේ තමන්ගේ හිත දකින කොටම මතක් කරලා දෙනවා උඹ දැන් මෙන්න මෙහෙම වැඩපිළි වෙලා ගෙනියන් දෙයන්නේ. මනස මතක් කරලා දෙනවා. අන්න සතිය අවදි වෙන හැටි. සති අවදි වෙන ැට මුලින් මුලින් සතිය අවදිවෙන්න පහුවෙලා මතක් වෙන්නේ. ඇ දැන් මනස මතක් කරලා දෙනවා. වරද ගණ්ඩයි හදන්නේ කියලා. සදය න්න හැ වචනය අඩක් මම අදහස සන්න වේදනය කරන්න එ වචනයහිවේ මතක් කල දෙනවා රාත්‍රීට නින්දාගෙන ගිහිල්ලා උදේ ඇහැරකොට මේ ඔක්කෝම හේදිලා ගිහිල්ලවගේ තිය කල හිත නෑ වෙන්න. ඇහරෙනකොටම මම මෙහෙම දෙයක් මෙතන පුහුණුවමින් මතක් වෙනවා. අන්න අපිට සති අවදි වෙන්න්නඩ පට ගන්න හැට. මෙහි කරන්න මොකක්ද පිතුට මේ පේනවා ඇහෙනවා කියලා කියන්න මොකක්ද සිත් පහළ වීමයි මේක මං හැදුවන මේ සිත් පහළ වෙනකොට මට මොකද වෙන්න දැම් මම මෙනෙහි කරන්න පටන්ගත්තා පේනවා ඇහෙනවා අයෙම නැත්තන් රූපයක් සද්ධයක් ආදී වසය එම නැත්තන තවපුළුවන් තවට්ටිකක්ෂයු විදිත් මි සිතක් පේෙනවා කියනකොට සිතක් ඇහ කියීනකොට සිතක් ආග්‍රාණ ගැනකොට සිතක් රස දැනකොට සික් දැන් අපි පාරි බැහල ඇරකොට ඩියන් තියන්නේ ඇහැටයි කනටයින ඔක්කොම මෙන හිවෙන්නේ ඔක්කොම අරුණ ගැන වෙන්නේ අහුවේ අුවෙන මට්ටමෙන් දැන් අපට මේක වැඩේන අභ්‍යාසයනවා මේ සිත එමොනවද තියෙන්නේ මොකක්ද මේ සිත කියන්නේ මේක මං හැදුපුයෙකුත් නෙමේ විඤ්ඥාන නාම රූප නේද දැන් විඤ්ඥාන නාම රූප වස්සෙන් දකිනවා. මේ විං්ඥාන නාම රූපකකිව මොවද කියලා තම ටික් ගැඹරටිගහි පස බලනවා කොමද උපාදානස්කන්ද නේද තාම අනිත්ඒේ කියලා බැලිවෙෙන මේ හේතු පල ක්‍රියාවලියයක් නේද හොඳට තේරුම් ගන්න පේනකොට ඇහැෙනකොට ආ්‍රාණ දැනකොට එහෙම ක්‍රමිණහි කරනගෙනා අන්තිවට අනිත්ය කියල මෙනහි කරන්න පටන්ග දැන් එහෙම මෙී කරල කරගළ අභ්‍යාස වෙන එක්කෙනාට සමුදය වෙනකොට මහු වෙන. මේ අභ්‍යාස මෙහම මේ පිළිවෙලින් පිළිවෙට ගිය කෙනාට සමුදේ වෙන කොට මහු වෙන් ගන්න ඒ සමුය සමුදය වෙනකොට දැන්යා ධර්මය තුළින් දන්නවා. මව තුළ මැවෙන නාමරූප අත්දැකින් ලෝකය මේ ම ගන්න කියලා. මා තුළ මැවෙන අත්දැකින් ලෝකයනම් මේක අපි බාහිරට ප්‍රක්ෂේපනය කරලා විහිදුවල ගණ්ඩ දෙයක් නෙමේ කිය අවබෝධයට පටන් ගන්න දැන් අපි ගිතමු දැන් අර මේ වෙලා මේ කරන වැඩට අමිහිරිය ව අත්දැකීම අපට දැන් ලැබමින් දේනවා රති්ඥා පුපුරණ හඬනේ මේක බණටයිති කාරණාවක් හැටියට දැනගණඩ එතකොට ඒ රතිං අපි පුරුවත් බණ වෙනුවෙන් කියලා දැනගඩ එතකොට අපට තරා යන්නේ නෑනේ අද දවසේ හැටියට ළමහින්ට ොහොම කරඩ ඕන හිතෙනවා ඒගේ අහිසක කයි වන්ද නෑ වැඩිීටයෝද කරන්න කියලා නමුත් අපි මෙහෙම හිතනු. අපි ඒ වැඩේට සමාවක් දෙනවා දෙට දැන් අපට පුළුවන්. මොකද නාමරූපත් දැකින් ලෝකයක් කේන්තියෙන් මවාගන්න අපිට දැන් ඕන නෑ. ඔන්න ඔොහොමයි මේ ගමන දියුණු වෙන්නේ එබඳු අයගේ සිතේ සමාදිි චිත්තය දියවුණු වෙනවා සමාධිචිත්තයයි ප්‍රඥාවයි දෙක හුවම අරුවට එකිනෙකට ප්‍රත්ථය වස්සයෙන් උපකාර වෙනවා දැන් ඒනි සමේ ආරය යෂ්ඨාහික මාර්ගයට මෙහිතීන සම්බඳතා මේ දැක්මෙන් යුක්ත එක් කෙනා පටිච සම්පන්නේ දැක්කද පටිච සම්පන්න වයි මේ අදැකින් සමුදය වෙන්න කියලා දැක්කා ඒම දකිනකොට මේ සම්මාධිට්්‍යය නිසා අපට කාම ව්‍යාපාද විහිංසා සිතිවිලි පුරපුරා නගින්නේ නෑ අන්න දෙවෙනි මාර්ගාන්ගේ ආවා. ඒ වෙනුවට නෙක්කම් අව්‍යාපාදය අවිහිංසා නෙක්කම්ම කියනෙ අතහැරීම. අව්‍යාපාද අවිහිංසා කියල ගැන මෛත්‍රය කරුණාවයි. ළමයි සර්තිනය පත්තු කරන්න ආසයි. ැරෑ දලා වෙනකම් බලාගෙන ඉට බැෙහින්ද දැන් ටිගටික පත්තු කරනවා. ඒ ඒකර අන්න කරුණාවේ මෛත්‍රෙන් අපි හිතනවා. එනිසා අපට ඒ ප්‍රශ්නයක් කර නොගෙන අත හැරීම පුළුවන් වෙනවා. අන නෙක්කම් අව්‍යාපා ධවහන්ස ව්‍යවාහාරක ජීවිතය අපි වඩනවා. සම්මාධිට්ටිස සම්මා සංකප්පන් පහුතියි? සම අ ෘෂ්ි ඇතකහොට නිවැරදි කල්පනයහි සමත්ව ඒ දෙනත්තා. සම්මා සංකපපන දැම්මොකද වුණේ ඒ හින්දා අපි නිවැරදි වචනය හි සමත්වෙනවා සම්මා සංකප්පස්ස සමා වාචා පෞදති කෞුද ෝය මේ අපි බණගීන වෙලාව ප්‍රතිඥපත්තු කරන්න එකින් ලබි ගුල්්දාාන්ඩ යන්නන්නේ ඇදැන්. දැ නියම බණක්යන්නේ ප්‍රහාර ප්‍රායෝගක බණක්්‍යන්නේෙ දැන්. රතිං්ඥත් එක්ක. මේ හොඳ දේව හරිද නෑ අපි ගෝරිදාන්න යන්නේ අපි ඒ අවස්ථාවට සමාව දෙනා දවා අපිට පුළුවන් ඒ සමාවදෙන්ට අපි දන්නවා වචනයෙන් අපි හතරාකාර වැරදි කරනවා මේක මෙතෙන්ට අපි මූකරගන්න සමවාචාස සම්මා කම්මන්තම් පහෝති මුගත් කියන්න ගින් කනමිර කළ හරි එන්නම් කියලා න්න ට එහම කරන්න ෙත් නෑ ්‍රාගාත අදත්තාදාන කාමවි්‍යයාජාරණෑ සම්මා කම්බන්දත්ස සම්මන්තස සම්මා ආජීවම පවති. අප අපේ ආජීවය දි වැටුම දිවි පැවැත්ම අනි කෙනකුට විපතක් අවැඩක් පතන එකක් නොවේ එක සවිස්තරව කියන්න තියෙන කාරණාවක් පමණින් ඇතිය. කරුණු පහක් මෙතනාවනේ මාර්ගාංග පහකට ාවනේ දැම්ම අපි දැනගත්ත මේ සම්මාධිට්්‍යය මොන සම්මාධිට්්‍යියද අ කලින්ම මතක් කරපු කම්මස්සකතා සම්මාධිට්ටිය නෙමේ දැන් අපි කතා කරපු සම්මාධිට්ිය කොහොම සම්මාධිට්්‍යයද අරයා අනාසවා ලෝකුත්තරම් අක්ගංගා ආරය වූ සම්මාධිට්ියයක්. ආශ්‍රවයන් අඩුවෙන ආශ්‍රවයන්ගේ මෙදන සම්මාධිට්්‍යක් ලෝකෝත්‍ර මාර්ගාන්ගයක් වෙන විදිහට එන සම්මාධිට්්‍යාවනං අපේ වාචාකම්මන්ත ආජීව ලස්සන්ට මේ නොහොදට හොඳට එනවා ඒ මට්ටම මේඟයි නොදකොට එබඳු කෙනාගේ වායාමය මොකට තියන්නේෙ අන්න වෑයම සම්බන්ධ වවා වායාමෙන් මේක තම ඉදවුණු කරන්නේ අපි කියනව සදර සම්යයක් ප්‍රධාන කියරන අකුසලයට දෙැ යන්නඩ තියෙන්න අපිට දන්නවා අපි දන්නවා මෙතන සංසිද්ධිය මෙ මනසේ ක්‍රියාකාරිත්තය හේතු පල සම්බඳතාව දන්නවදයි. එනිසාමං ඒකට යට වෙලා මොකත් කටයුතු කරන්න යන්න ඇද එනිසා අකුසලය වල කෙනවා කුසලය පිපි දෙනවා තියෙන අකුසලුත් ඇතනවා ඇති වෙච්ච නැති අකුසල් ඇැතිවවෙන්නෙන් නැතුයෙන ොති ිච්චි කුලත් මතු වන පටාගන්න සමය ප්‍රධදාල හතර පෙදෙන ඒවනද සතිය වා අමක්තක්ක න සතියනේ සය සය දැම් මේ අත්දැක ලබනකොට මං ඉස්සර මොකද කළේ මගේ සහය ගමන් කළේ රූප සද ගන්දරස පොට්ට අප දම්ම ලබෙනකොට සීය ගමන් කළේ ක පැත්ෙන් ඉස්ලා කෙලෙස් පැස්සිෙන් ගමන් කරනකොට වැඩු නම ගද නීවරණය කාමච්චන්දය වැටුන ව්‍යාපාදය වැඩුට තියන මිද්දේ වැඩුන ඇති උදාසීනකම කුසලය ගැන කතා කරඩුවත් කැමැති නෑනු යනවා කුසල් කියනගොටම ඒ තිීන මිද උද්ච්චකුක්කච නොසුන්කන් ආඩුවෙල හරි හරි කලබල වෙන්න ඔවන්න ෑ ඔච්චර කියලා පිට පුුවන් නි ඇවත් සසුක කරන්න පුළුවන්. විචිකිච්චා කුසල ධර්මයෙහි සැකයක් නෑද. නමුත් ඔය කියන ටික එනවා එකනව නීවරණනාංකල කියීමට මංකලේ කුසලහි සැකයක් තියනො ඇතන දැ නීවරණ පැත්තෙන් කගත්තාව මේ අකුසල් පැත්තෙන ද. දැන් මම මේ ධර්මය දැනගන්නවා. දැනගන්නකොට මට පෙනුනේ මොකක්ද. සාති දම විචේ වරී අන්න දම අනි පැත්තටය නවා? සතිය හරියට වැඩ කරටුන සති පටාන සූත්‍රයේ තින කාය වේදනා චිත්ත දම්ම කියල හතරන්නේ. මේ කාය වේදනා චිත්ත දම්ම හතරම තමයි සාමාන්‍ය ලෝකා ව්‍යවහරයේ පුද්ගලගේ ජීවිතය වැඩ කරන්නත්. ඒ කාය වේදනා චිත්ත දම්ම හතර වැඩ කළේ නීවරණ පැත්තෙන් යුක්තවයි. දැන් විදර්ශනා නුවණින් ලෝ දකිනවා සිතේ සමාධ ගුණයකින් මේ මනස දකිනවා ඒ නිසා කය දැක්ක වෙන විදිට. අපි ද මේ කය දැක්ක ොහෝ දහ දකින හොෝද කයගෙනකුට ආශවාස ප්‍රශ්වාස කයත් කයක. ඉරියවු පැවැත්වීමත් කයක් මේ කයත්හැ කායනු පසනාව එවිදි. දැන් අපි අර කලින්ම මතක් කලා ඉමස් විංච සවි්ඥානක කායකර ැන් ම තව කාරණාව මතක් කරන්න මේ අපේ කියලන අපට හිටහිට තිබනේ දැයිතිකාරයෝ නෙමේ ඉන්න මේක හේතු පල නයායයක් කිය ලබි දනගත්ත මේ කකායනැ අපි දැකෝම ේතන බුදුහම්ර වහන් සඳහන් කරන භික්‍ෂුන් හසල මතල නායන් කායවඋතුම් හාකං මාන මේ කයි නුඹලාගේ නොවේ අපි හිතන්නේ අපේ කියලන්නේ නාංයේසං අනෙකෙකු ගත නොවේ අන්න සියලු මතවාද දෘෂ්ටිවාද වලි මිද මිදී. හේතු පලනියායම දකිනකොට පෙනෙන පෙනිල්ල ඕකයි. පෝරාණ මිධම් ික්ය කම්මං. අතීත සංසාරය මට රූප බලන්න ආසාව තිබුණන සද්ධහන් ආසාාව තිබන ගන්දරස ස්පර්ශ ලබන්න ආසාාව තිබුණා. ඒ අනුව මං චේතනා මැව්ූ අභිංස්කරණය කර කර හිටියා. ඔය ඉන්න අතර අනේ මට මැරෙන්ඩ වුණා. මලා හැබැයි. ඇත්තේ ැරුුණත් පරණ පිනක් ඇැල්ල මිනිහෙක් වුණා මට දැම් මිනිස් එකක් ලැබුණා ඒඟ මයිඉ කියල දැම්මන් රැවටිලා ඉන්නවා මේක හේතු පල සම්බඳධතා මට පෙනුන්නේ දැන් ඔය දෙට ධර්මය පේන පටඟ හරිේ දැනුත් මේක අදදකින් ලබ ලබ චේතනාමය අභිසංස් කරණන හැම නං කරන්නේ භවය අතර වෙන්නේ නෑ. අපි මාලුන්ගේ පුදත්ධ හාදුරු බුදුරජාණන් වහන්සේ ළඟට වැඩල ස්වාවීනි උන්වහන්සේ වියපත් මට කෙලෙස් නිම කරන්න බණ ටිකක් කියලා දෙෙන්ට මෙච්චර වයසට ගිහිල්ල දැම්මග ඉල්ලනව කෙලෙස් වලින්මිදන්ට බනක් මංමකක්ද මේ තරුණයින්ට කියන්නේ එතකොට කියලාවා හිතන දෛරයක් දෙන්නයි එහෙම හැවේ. හරි ස්වාමීන මං ඉතින් වයසහි තමයි ඒත් මට බණට ටිකක් කියන මොකක්ද බුදුරජාන් වහන්සේ සදාකළ ඔබ අතීතයේ රූප දැකල තිබුුණ නැත්ත සද්දහල තිබුන් නැත්ත ගන්දරස ඉස්්පර්ෂ ලබල තිබුන් නැත්ත මනසින් සංකල්ප මවල තිබුන් නැත්ත මතුත් මේ රූප සද්ද ගන්දරස ස්පර්ෂ ලැබේවා සංකල්ප මට මේ විදිට මව්ඩ ලැබේවා කියල පැතුම කුත් නැත් දැනුත් ඔබට ඒවල ැබෙන් නැත්තං. ඔබට චන්දයක් රාගයක් තියෙයිද. නෑ ස්වාවිීනය හෙමන . දැන් හන දැනගණ්ඩුවුන අපිට කොතනද මැවෙන්නේ චන්දරාග කරනේ. අපි අතීතෙත් මැව්වා දැ මානුන්ගේ පුත්්තහාඳුරුත් අතීතෙත් මවලා. අනාගතෙත් මැවමෙන් ඉන්නතාව ඒකනබේ උපදේසයක් න්‍යහනේ මුදුහන්රන් වහන්සේ කල්පනය කර කිවවා ඔබට අත ලැබ නෙත්නෑ අනාගත ලබුනෙත්නෑ දැන් ලබන්න කැම නොකමකුත් නෑ අනාගතේ බලාපොරොත්තුවෙන්නන්නේ දැන් ලබන්නෙත් නෑ. එහන ඔබට ප්‍රශ්නයක් තියෙනවද නෑ. ආං එහෙම දැනගන්නයට. යතෝකෝ මාලුන්ගේ පුද්ත දිට්ටේ දිට්ටමත්තාාව බවිස්ති. මාලුන් පු දුටු එහි දුට පමණවන්නේ ම වි ඇසුහි ඇසුට පමණ ඇසු පමණ වන්නේ. මුතේ මුතමත්තම් භවිෂදය නා දිව කය පතුරට ලැබෙන මුත මුතේ පමණ වන්නේ. විං්ඥාතය වි්ඥාතමත්ම් සිතට පාලනු සිතිවිල් සිතිවිල මාත්‍රය වන්නේය නද එහමන තතුවත්වම් බාහියන තේෙන එයි. බ අරමුණත් මොකක් හරකට එතෙන්ට සම්බන්ධයක් ඔබේ යතුොත්වම් බාහින තන එයින් පේනවයි කියලා හිතාගෙනන්න දුර ඇත තියන දෙයිංච කෙලෙස් මවා ගැනල්ලක් නැත්ත. තතුොත්වම් බාහින තත් ඔබේ ෙනම් එතන නෑ. මේවයිද මෙතනත් නෑ. නැවරන් දෙකාාතරත් නෑ නවබේ මන්ත්‍ර ඒද දෙකාාතරත් නෑ ඒසේවන්තෝ දුක්කස් මෙන්න දුකේ කෙලුවර. දැහරිනේ දුකමැවෙන්නේ සලා එතනේ. ක්‍රියාකාරිත්තුවයි පටික්ෂ සඋපන්නයි අයිතිකාරයෝ නෑ අපි මවගන්න එකයි කරන අතිකාරම. යිකාරගව මවා ගණඩ ගහිල්ල දෙවදහ සූතරයේ නිදර්සනය මතර මොතයිටිකට්. හරි ඉක්මනය අයිකරගන්නපුළුවන්. උන්වහන්සේට හරි සන්තෝ සැකාටද මාළක පුතහානට සූපන්දිස්වා සතිමුට්ටා රූපය දැකලා සහමුලාවා. ප්‍රියනිමිත්තා මනසිකරවත්. ප්‍රියනමති මෙනයකර. සාරත්්‍ය චිත්තුවේදීද ඇලුනු සිතන් මෙ විදිිවා. තන් චාජෝසායත ිට්්‍රති වේක හිතැගිල්ල ගන්නවා. නේද. දස වඩ්ඩන්ති වේදන අනේකාක් රූප සම්බා රූප ධර්ම නිසා එයාන්ට නොයෙක් විඳීින් දැ වැඩින්තිනවා වැඩෙනවා. අභිජාච විහේසාච ඇලීමවෙහෙසයි. හරිහිතට වහෙසයි මේ කියල හිතෙනවා. අභි ජාජ විහේසාජ චිත මස්සූ පහ්‍ය තියාග හිත වෙහෙසට පත් කන පීඩනයට පත්වෙනවා. එහෙම කෙනාට ආරා නිබ්ාණන්නේ වන බොහෝ ඇතයි. දැන් ප්‍රශ්නය පිළිතුරයි දෙකම හමුනේ. හාන්දුරුව සන්තෝසිට මේ ගාතාක මට මේක තෙරුණේ මෙමයි කියල කිව ආයතන ඔක්කොටම කිව බුදුහාරුව සතුටුණ උන්වහන්සේ වයිසට ගිහිල්ලා වැඩිගල්න ගොස්ම කාරණාව සම්පූර්ක හරි සරල තැනක් පටිච් සවපාදය තේරුන් ගත්තොත් මේ පටිච්ච සවපාදයක යන මේ මොහොතය සමුදය වන දෙයක් ඉද දිට්ට සුතමත විඥාතය සූ එතන නේද පියරූප ස්වභාවෙන් චන්දරාග විනෝදනම් ඒ පිළිබඳ චන්දරාගේ බැහර කරන්නේ නම් නිබ්ානපද මච්චතා ගටම අන්ට කැමතිනම් දිගටමයන්ට සෝුවන් වෙලා හිතරක් අර ගේ ඕදාාත වසන කාමභෝගි උපසක මටම ඉන්ට කැමතින ඒ දිට ඉට එත්ක්කමන්නෑ නියත සම්බෝධි පරාණය දකොට තමනවි දන්නේ තමනවි මේක වටහගන්න මේ ධර්මය බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරේ අතිශයම මත්තූ කරුණාවේ මෛත්‍රයෙන් මේ ලෝකයා සක්හාය දිට්ටියට යහුවිලා ඉන්නවා ඇ වෙලා ඉන්නවා. මේ ගොඩනැගෙන සිත් ප්‍රවාහය මමයි මගේයි කියලා හිතාගෙන එන්නවා. මේ ප්‍රවාහය ප්‍රවාහයක් බව දන්නේ නෑ. රාසියක් බව දන්නේ නෑ ගන සංඥාවයට වැටිලා ඉන්නවා. මේ අසරන තැනින් පුද්ගල යව ගලවවාගට පුදුහාම්බරණන් වහන්සි ධර්ම දේශන. ඉතිං. මෙන්න මේ දැක්ම පැහැදිලි කරමින් මහිතනෝ දැන් ධර්මානු ශාසනාව, යම් පරිසමාපතියකට පත්කරන්නට, යම් සන්ධිස්ථානයකට ආවාය කියලා මට හිතෙන නිසා. මම දැන් ධර්මාණු ශාසනාව නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ මේ අවබෝධය අපි සෑම දෙනාටම සක්හායදිච්චි නිරෝධය කරලා ඉදිරියටත් සක්හාය සමුදය වලක්වගෙන. සුලින් හැකිතාක් අත්මිතෙන්ට මාර්ගය විවරවීමක්ම වේවා කියල කවුරු සාදු කියන්න හතයින කිිවේ ආය මාර්ගය හතයින කිවීම සම්මා තමා දී කිවෙන නේ ඒ පොහමද ඒ මේමයි. සතති මේ දම්මා සමාධී සපරිකාර සෞප නිසා. මේ හත ඔස්සේන්ට චිත්ත සමාධය එන්නේ තින. හොඳ ඒමන අපි ඉතාමත්ම මේ කාලසීමාවේ අප හිත ලෝබයෙන් දවේශයෙන් මෝහෙ මැඩුනේ නෑ. නද ඒවා අඩුවම යටපත්වෙමින් බෑරවෙමින් අපේ සිත කුසලයෙහි පැවතුනා. ඒ නිසා අපි මේ මොහොතේ අවස්ථාවේ තථගතැන් වහසේ නමක් ලෝ පහල වෙලා දේශනා කරන සද්ධර්මය ගම්බිහිර සධිස්ථානයක්. ගේ ශක්ති පමණින් පැදිලි කිරීමටයි මේ වහන්සිගත්තේ මං කියන්නන්නේ සැරි ුත් හාමුදුුවන් වහසේ ආනන්ද හාමුදුරු දශ කරන්නසේ පිරිපුරුණු මම බනකිවයි කියලා මට එහෙම හයියක් නෑ නේද එකත් දැන ගන්න එම දැනගෙන මේ බුද්ධ පරිනිර්වානය සිදු වෙලා සහසරක එක හමාරකට පහවෙලාගේ කාලෙ අපට මේ පමණින් ධර්මය හල්ල ගන්න පුළුවන්න මහ ආසිරවාදයක් එක අන්න ඒ නිසා අපි ඇතිකර ගත්තම අවබෝධය ප්‍රඥාව අප නමින් මේ පරලෝගේ ඥාති හිතයි්චී කොටසක් වෙත් නම්. ඒ හැමටත් මේ ධර්මාවබෝධී හැකිතා කිිප්මනින් ලබාගන්න ශක්තියේ දෛරයවේවා කියල සාදුකිල ඇයට පුුණ්‍යාන බෝධනා කරන. ලෝකයේ ශාසනය ආරක්ෂා කරන දෙවුරු ඉන්වනම් ඒඇය මේ ලෝකය සුගතියක් කියල එඩ කැමැත් තක් තියෙනවනම් එන්නේ මේ ස්්‍රද්ධාව ස්තිර කරගඩ මගක් තියෙනවනම් පමණයි ඒයට මේ ලෝකය සුගතියක් වෙන්නේ. ආංයි නිසා. ඒ යට අපි පින්දෙන් ටෝන මොකද. ෝත් මේ පුුණ්‍යාන ෝදනාව බත්වහැපතට පත්තිත්වා ප්‍රර්ශථනය බෝධයකි නිර්වාණවබෝධයම සල්සාගනිත්වා කියල සාධ කියල දෙවියන්ට පින්න. අප සෑම දෙනාට මේ ජීවිතයේදී හැකිතාක් මේ සද්ධර් මාර්ගය වඩාගෙන කටයුතු කරන්නට නිර්වාණ මාර්ගය තහුරු කොටගෙන ඉදිරියට මන් කරන්නට පුළුවන්න්නම් පිරිපුන් කරගන්නට ශක්තිය දහිරය වේ වා කියල සාධූකයා. ආකා සට්හාාච බුම්මට්හාා දේවානාගාම හිද්ධිකා ප්ඥන්තන් අනු මෝදිිත් වාචිරන් රක්හන්තු සාාසනං. ආකා සට්හාාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනු මෝදිත් වාචිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්හාාච බුම්මට්හා දේවානාගා ම හිද්දිිකා පඥ්ඥන්තන් අනු මෝදිත්වාචිරන් රක්ඛන්තු මම්පරං. ධර්මස්ශ්‍රවනානි සන්සේෙන් අප සෑමදිනාටම උතුන්නිවන් සම්පත්ම වේවා කළ සාධූ කියන්න. ආශීර්වාදගාතාව කියන්න වැඳගඩ. අභිවාදන සීලස්ස නිච්චංවදධාපචායිනෝ, චත්තා රෝධම්මාාවටටන්තිී ආයුුවන් නෝසු කම්බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අහෝ නි්පාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු රාකක්හයෝ නිප්පානන්